ඔබ ධර්මදේශනා කොතෙක් අසා ඇත්ද ඒ හපු ධර්මදේශනා ඇතුලේ ඔබ හොයපු නිවන් මග තිබ්බද ඒක ඔබ නිවන් මග දැක්කද දැන් යහපත්ව ජීවත්වන විදිහ යහපත්ව පවුල් කන විදි යහපත් ලෙස දරු හදාගන්න විදිහ සමාජය යහපත්ව ජීවිතය පවත්වා ගැන විදිහ අපිට හැමතැින්ම හඬ ලබෙනවා ඒක සමාජයක් හැටියට අවශ්‍යම දෙයක්. එකතුට ඒ කරුණුකාරණ ඇතුළේ වන්න පෙන්න්න පුළුවන්ද නිවන තිබ්බද හැබැ අපි ධර්ම දේශනාව කහලා හොයන්නේ නිවන එතකොට කොහොමද නිවන් මග ධර්ම දේශනාව කරහා පෙන්නන්නේ යම්කිසි ස්වාමීන් වහන්සේ නමක් එකනෙ ගෙහි හෝ පැවිදි යම්කිසි කෙනෙක් පූජනය කෙනෙක් නිවන් මඟ පෙන්න්නනවා නම් අන්න ඒ එක තමයි බුදුහාමුදුර දේශනා කළපු සිරි සත්ධර්මය බුදුහාමුදුරු දේශනා කරන්නේ මොලින්ම සෝවාන් පලයට පත්වවෙන්න කියලා. ඇතැම්වෙලාවට ධර්මදේශනාව ආන ඔබටද යම්කිසිේ සෝත අවධානයක් ලැබෙන්ඩ පුළුවන්. එනිසා ධර්ම දේශනාව එතාම හොඳින් ශ්‍රමණය කරන්න. මේ එංගලන්තේ විජිතවන්ස අප හාමුතුරෝ උන්නහන්සේ පැහැදිලි කරනවා පැහැදිලි ලෙස බදු හාමුදුරු දේශනා කරපු සමුදයේ නිරෝධ කරන ක්‍රියාවලිය. සමුදේ නිරෝධ කරන්නේ කොහොමද ඒකෙන් ලැබෙන ප්‍රතිඵලමනුවද කියලා අප හතුරුව තා පැදිලවා. සාකචාකනව නිසා බ ඉතාම අවධානයෙන් මේ ධර්ම දේශනාව ශ්‍රමණය කරන්න්න. සියලු දෙනාටම තෙරුවන් සරණයි සෝපත්වේවා මේ ධර්ම දේශනා මාල්ලාවෙන් මම බලාපොරොත්තු වෙන්නේ සෝවාන් මාර්ගය එෙමනැත්තන් සෝතා පන්න මාර්ගය දැන් බුදු හාමුදුරුවෝ මාගදී භාසාාවෙන් පාවිච්චි කරපු වචචනය ත්‍රිපිටකේ සෝතා පන්න අපි ලංකාවේ සිංහල බාසාාවෙන් කියනවා සෝවාන් කියල. සෝවාන් කියන වචනේ සෝවාන් කියන වචනේ අර්ථදම්ම නිරුපති කියන්න බෑ නමුත් මාගදී වචනවල හැම එකම අර්ථදම්ම නිරුක්ති පටිබා අන කියේල කරුණු හතරක් මාගදී වචනවල තියනවා. එතකොටට සෝවාන් කියන්නේ මාගදී භාසාාවෙන් සෝතා පන්න කියන්නේ සෝත කියන්නේ නිවන් මාර්ගය ආපන්න කියන්නේ පැමිණිය ඇතෝට සිංහලෙන් අපි කියනවා සෝවාන් කියලා එතකොට මේ සෝවාන් මාගගේ ෙමනැත්තැන් ෝතාපන්න මාර්ගය තමයි මම සිංහලෙන් පැහැදිලි කරලා දෙන්නේ ඉතාම පැහැදිලිව පිරිසිද්දුව නිවැරදිව ඕනෑම කෙනෙකුට අවබෝධ කරගන්න පුළුවන් විදියට එතකොඩ සොවාන් ර්ගය පැහැදිලි කරන්න මම ප්‍රධාන වශයෙන් යොදාගන්න සූත්‍රයේ තමයි දම්ම චක්ක පවත්න සූත්‍රය බුදුරජාණන් වහන්සේ බුදු බෞලබල පළම දේශනා කරපු සූත්‍රයේ ධම්ම චක්ක පවත්න සූත්‍රය ඒ සූත්‍රයේ ශ්‍රවනය කල්ල තමයි පස් වග මහනුන් සෝවාුනේ මනැත්තැන් සෝතා පන්න බුණේ කවරුත් මතකතියා ගැන ෝතාපන්න කියන්නේ සෝවාන් කියන වචන සෝවාන් කියන වචන සිංහල වචනේ සෝතාපන්න කියන්නේ මාගදී වචන එකම ආර්ථයයි අපේ ලංකාවහ ගක්කාය ඕක දන්නේෙත් නෑ සමාවන්න මංගේ එහෙම කිව්වට මොකද පැහැදිලි කරන්න ඕනේ නැත්තං සම්හරය පට ලවල්ගන්නවමවා. එතකොට මම වචචන දෙකම පාවිච්චි කරන්නවා. එතකොට ධම්මචක්කක් පවත්න සූත්‍රේට අමතරව, තව සූත්‍ර කියීපයකින් කරුණුගෙන් හැර දක්වනොවා ඒ සූත්‍ර තමයි සෝත්තාපන්න සූත්‍රය ඊළඟට රථන සූත්‍රය දවේදා විතක්ක සූත්‍රය විතක්ක සම්තාාන සූත්‍රය සහචුත සූත්‍රය. ො මේ සූත්‍ර සියල්ලම මමා අරගෙන තියන්නේ ලෝකය තියන පුරාණම ත්‍රිපිටකයිෙන්. ත්‍රපිකේ ග්‍රන්තතාාරෝඩ කල්ල තියෙන්නේ බුදුරජාණන් වහන්සේ පිරිනිුවන් පාල අවුරුදු හාරසිය පනස්හායකට පස්සේ අපේ හෙලබිමේ ලංකාවේ මාතලය අලු විහාරනෙමයි කෑගල්ල දිස්ත්‍රිකේ මාතුල කියන ගමේ අලු ලේන රජමහ විහාරිතමයි මේ ත්‍රිපිටකේ ග්‍රන්තාාරෝඩ කලතියෙන් තොඩේ ත්‍රිපිටකෑ අවරුදු දෙදදාස් දෙසියකට වැඩිය පරණයිදැන්. ත්‍රිටේ දැන් තැම්පත් කල්ලති එන්නේ එංගලන්තේ බ්‍රටිෂ් ලයිබරිකේන පුස්තකාල ලංකාවේ ත්‍රිපිටකේ කොපියයක් නෑ තිබුණ එක තමයි මහාවිහාර තිබිල විනාස කළේ ය බුද්ධගෝෂ සහ ඉන්දියයාවිඳලාපු පිරිස එතකොට පුරාන ත්‍රපිටකේ තැන්පත් කරලති බි් ලයිබරින ස්තකාලෙ එතැන්ට අපේ පන්සල ඉඳල ඇැතැම දහටයිතියෙන්නේ අවුදධකට කොහමත් හැම මාසෙම මම තුම් සරයක් ෝ හතරසරයක් යන බටි ලයිබ්‍රේකට ගිහිල්ලේ ත්‍රිපිටකේ කියෝනෝ ගිය අවුරුද්දේ දෙදස් විසි දෙක අවුරද මතිස්සායවාරයක් ගෙහිල්ලතියනෝ ත්‍රිපිටක කියවන්න මුළ ලෝකේම හැමසතයම ත්‍රපයේ ත්‍රිපිටකේ බලන්නේ ම විතරයි එතකොට ඒ ඒ ත්‍රිපිටකයේ අපේ ධම්මචක්කා පවත්න සූචවල ලතිනි රත්තරං අහුරේ එතකවට ඒ පුරාණත්‍රිපිටකත් අලු ත්‍රිපිටකත් අතර විශාල වෙනසක් තියනෝ ම කැහැදිලි කරන්නන්ඒක දැන් ධම්මචක්ක පවත්න සූත්‍රය අපේ පුරාණත්‍රිපිටකේ රත්තරන් අකුරෙන් මාගදී භාසාාවෙන් රත්තරං කොළවල සිංහලාකුරෙන් මාගදී භාසාාවෙන් ලියල ිස් ලයිබ එකේ තැන්පත් කල තින ත්‍රිපිටකය මංඒ කියනි පුරාණ ත්‍රිපිටකය කියලා මකදේක තමයි ලෝක පැරනිම ත්‍රිපිටකය අවුරුදු දස් දෙශය ගානක් වෙනවා ඒ ත්‍රිපිටගේ ධම්ම චක්කපවත්න සූත්‍රතියනව පිටු පණහක් ඊට අමතරව අපේ ලංකාව තියෙනවා ත්‍රිපිටක හතරක් එය හතරෙන් දමචක්කපවත්න සූත්‍රය කියවල තියෙනවා එ හතරම තියෙන පිටු තුන හමාරය ඒ ත්‍රිපිටක හතර මොනවද පලවෙනිියක තමයි එදස් නම සය පණස් හයේ බුද්ධ ජයන්තයට ග්‍රන්ථාරුඩු කරපු ත්‍රිපිටක ත්‍රපිටකඇත් අවරදු සීයක් පරණනෑ ඇතවම ලංකා තියෙන පැරණිමිත්‍රපිටගේ තමා ඒක එතකොට දෙව නිත්‍රපිටකේ දශනම් සය අනුගණන් වල කිරිබත් ගොඩ ඥාන නම්ද හාමුදුරෝ කියන පුද්ගලයා ක්‍රන්තාරෝඩ කරපු ත්‍රිපිටක්කය ඊළඟට තුන්වෙනක ඉංග්‍රීසි ත්‍රපිටකයක් තියෙනවා ්‍රේඩේවිස් කියලා මේ මේ ඉංගලන්ති සුද්දෙක් පරිවර්තනය කරපු ත්‍රපිටකයා ඒකත් අවුරුදු සීයක් පරණනෑ ග තත් ංගලිසි ්‍රපිටයක් ති ලංකාවේ ඇමරිකන් හාම්දුරු කෙනෙක් ඉන්නවා මේ බික්කෝ බෝධි කියලා ලංකාේ දීර් කාලයක්කයට ප හාමුදුරු කෙනෙක් උන්වහන්සේ පරිවර්තනය කරපුයක ඒත්‍රපටක තවම අවරුදුසීයක් පර නැනෑ උන්වහන්සේ තමයි ඇමරිකාවේ තේරවාද බෞද්ධායතනේ දැන් සභාපති. එතකොට ඒත්‍රපිටක හතුරෙම අපේ ධම්ම චක්ක පවත්තන සූත්‍රය ලියලතියෙන පිටු තුුණ හමාරයි නමුත් අපේ මේ පොරාන ත්‍රපිට බිස් ලයිබ්‍රි එකේ තැම්පත් කල තියන ත්‍රපිටකේ පිටුළු පණහක් තියෙනවා මේ හේතුව නිසා දැ මම පැහැදිලි කරන දහම් කරුණු මේ පින්නතුන් මීට ස්සල් හලතින කරුණුවට වැඩිය වෙනස් වෙන්න පුළුවන් එහෙම වුණොත් ඒ ගැන දවේශයක් ඇතිකරගන්න එපා කලබලවෙෙන්ඩ එපා කෝප වෙන්ඩපා තර්කවි තර්කවලට යන්ඩ එපා බුදුහාමුදුරෝ කාලාම සූත්‍රයේ දේශනා කළපු ප්‍රතිපත්යානු ගමනය කරන්න කාලාම සූත්‍රය බුදු හාමුදුරුවෝ දේශනා කළා කාලාම වැසියන්ට කාලාම වැසියකි වෝ අපේ ගමට එකක විද්‍යිය දේශවරුන් එනවා ඒ හැමෝම කියනෝ අනික්ක අය කියේපයක වැරදි මම කියනක තමයි හරි කියලා අපි බහස කිය ඔහොමද පිළිගන්න කියලා. එතට බුදුරජාණන් වොහන්සිකිව කාලාම වැසියන්ට මම කියන එක පිළිගන්නත් එපා නොපිළිගන්නත් එපා එක පාරටම මම කියන දහම් කරුණු හොඳට අහාගන්න මතක තියාගන්න ගෙදරගෙහිල්ල මේවා නැවත තමන්ගේ යෝනිසෝ මානසිකාරයෙන් හෙමන ඇත්ත නැවත මේවා තමන්ගේ ප්‍රඥාව සහ නුවන පාවිච්චි කල්ලා නැවත ඇනලයිස් කල්ල බලන්න බලපුුවම තමන්ට මේවා හරි කියලා හිතෙන උනම් පිළිගන්න පිළි අර්ගෙනේ මාර්ගය අනු ගඹනය කරන්න තමන්ට එක්මනින් ප්‍රතිඵල ලැබයි තමට හිතෙන උන වැරදිී කියලා ඒ අයිං කල්ල දාලා තමන් කලින්ගපු මාර්ගයේ යන්ඩ මේ ධර්මයත්යක ගැටුමක් ඇති කරගන්න එපා ප්‍රශ්න ඇති කරගන්නපා ඒක ධර්මයත් සමඟ ගැටීම විශාල පාපයක් ආඩු පපවාදයක් සිද්ධ වෙනවා කියලා මේ පිරිසගෙනුත් මංගේම ඒ ඉල්ලීම කරන්නේ මම දේශනා කරන දහම් කරුණු කොරාන ත්‍රිපිටකෙන් ඔබල හපු කරුණුවට වැඩිය වෙනස් ඇ කල්පනා කල්ල බලන්න එක පාටන් පිළිගන්නත්තපා නොපිළි ගන්නත්තපා තමන් ගෙදරගෙහිල්ල තමන්ගේ මනසිං තමන්ගේ නුවන සහප්‍රඥාව පාවිච්චි කල්ල බලන්න මේ කාරුණු හරිදමෝ ගැලපෙනවාද මේ වයින් ප්‍රතිඵාල ගන්න පුොළුවන්ද වැටහිනවුනම් හරි කියල පිළිගන්න තමන්ට වැටහෙන් නැත්තං එක අමත කරලදාන්න කිසි ප්‍රශ්නයක් නෑ. එතකොට මම ධර්ම දේශනාව කරනවා පැයක් ඊට පස්සේ මම පැය දෙකක් දෙවා ප්‍රශ්නහන්න ඕනෑම ප්‍රශ්නයක් අහන්න පුළුවන් ප්‍රශ්නහනකොට අපි දැනට දේශනා කරපු මාතෘකාවේ එකන්නේ සෝතාපන්න මාර්ගය ගැන පමණක් ප්‍රශ්නහන සෝතාපන්න පලයෙන් ඉදිරියටට ප්‍රශ්නහන් එපා ොදි ඕලෙවල් පස්සවෙල තමයි ඒ ෙවල් ට අන්ඩෝන සෝතාපන්න වෙන නැතුව සකුද්දාගාමී අන්නාගාමී අරහත් පල ගැන ධර්මය ඉගෙනගෙන ප්‍රෝජනයක් වෙන්න නෑ. ඒක නිසා ඉස්සෙල්ලා සෝතාපන්න පලේට අදාල දහම් කරු ඉගෙන ගෙන ස්සල සෝතාපන්න වෙන බලන්න. දැන් අපි ඕලෙවල් කරන්නකොට මගම කියන්නේ සෝතාපන්න කියන්නේ ඒලෙවල් සකුද්දාගාමී කියයන්නන්නේ බැචුලස් ඩිගරි ඇතකොට අනාගාමීකයන්නේ මස්ට ඩිග්‍රරිී අරහත් පලයකයන්න PD ඒ විදියට හිතවොත් බලන්න අප ඒලෙවල් කන්නකොට ඩිග්‍රියකේ දේල්ල ගෙන ගන්න ගියොත් අපිට කකා දාවත් ඒලෙවල් පස්සවෙන්න වෙන්නේ නෑ. ඒ වගේ අපි මූලික දහම් කරුණු ඉගෙනගෙන සෝතා පන්න වෙන්න උත්සාහ කන්නකොට අප එයින් ඉදිරියට දහම් කරුණු සාකච්ඡා කරන්න ගියොත් ඔක්කොම පටලවාගන්නවා ඊළඟට මූලික කරුන් ටික අවබෝධ කරම් සෝතා පන්න වෙන්න බැරිවෙනවා අපේ බලමු ඉස්සෙල්ලම මේ සෝවාන් වෙන අහෙමනැත්තන් ෝතාපන්න වෙනවා කියල කියන්නේ මොකක්ද බොහෝ දෙනෙක් ඒක දන්නේ නෑ එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කල්ල තියෙනවා ධම්ම චක්කපෝත් සූත්‍රයේ බුදු හාමුදුරුවෝ කියනවා ඉස්සෙල්ලම දුක්කේඥානං දුක සමුදේඥානං දුක්ක නිරෝධ ඥානං දුක්ඛ නිරෝධගාමිණී පටිපදාඥානං අයං උච්චතිබිකවේ සම්මාධිතිි එතකොට මේ සම්මාධිට්‍යයට පත්වෙච්ච කෙනා ඒමනැත්තැන් සෝතා පාන්නවෙච්ච කෙනාට බුද්ධඥාන හතරක් ලැබෙනවා අලු දුකේඥානං දුක සමුදේඥානං නිරඥ දුක්ක නිරෝධගාමිණී පටිපදාඥානන් කියල ජාන හතරක් ලැබෙනව කියලා බුදු හාමුදුරුව දේශනා කරළ තියවා. ඊට අමතරව බුදුහාමුදුරෝ දේශනා කරල තියෙනවා සෝතා පන්න පුද්ගලයට බන ඇසීමෙන් ලැබෙනවා බණ අසා ලබාගන්න ඥානය ඒකට කියනවා සුතමේඥානය කියල සෝතා පම් සඳහා පළමුුවෙන් බණ හාණ්ඩෝනේ නාහන ලබා ගන්න ජානයට කෙන සුත මේ ජානය ඊීළඟට බන අහනකොට අපි යම්කිසි සීලයක් රකිනෝ මොකද බණහන වෙලාවට අපි මේ වැරදි වැඩි කරන්නි නෑන සතුම් බරණිනෑ හොර කම් කරන්න නෑ කාමේ වරදව හැසිරන්නේ නෑ අපේ හිත ලෝක වටි දුවන්නේනෑ එතකොට සීලයක් රැකෙනවා එතර අපට සීල මේ ඥානය කියන්න එක ලැබෙනෝ කට ස්තුමේ ානය ලබ සීලමේඥානේ ලැබෙනවා බනහනුව කැනෙක් තරා භාවනාවක් මං එක ඉදිරියට පැහැදිලි කරන්න එතකට භාවනාවඥානයත් ලැබෙනෝ. එතකොට බන අහල සෝතාපන්න වෙන්න කෙනෙකුට පළමුෙන්ම ලැබෙනවා සුතමේඥානය ඊළඟට ලැබෙනවා සීලමේඥානේ ඊළඟට භාවනාමේඥානය. ඊළඟට තා බුද්ධ ඥාන හතරක් ලැබෙනවා දුක්කේඥානං දුක්ක සමුදේඥානං දුක්ක නිරෝධේඥානම් දුක්ඛ නිරෝධගාමිලි පටි පජාඥානම් අයං උච්චතිබික්කවේ සම්මාධිට්ටි කියල බුදුහාමුදුරු දේශනා කළ. එතකොට මේ බුද්ධඥාන හත ලබාගන්න යමකිසි කෙනෙක් බන්න ඇසියයුතුයි ධර්මය ශ්‍රභනය කළ යුතුයි. ධර්මය ශ්‍රවණය කළ තමයි මේ ඥාන්න හත ලබාගන්න. පළමුයම බණ හණ්ඩෝනේ ඉළඟට භාවනා කරන්න්ඩෝ. ඇතකොටට, ධමචක්ක පෝටන සූත්‍රයේ බුදුහාමුදුරුවෝ දේශනා කරනවා මේ සෝටාපන්නවීම සඳහා එහමනැත්ත සෝවානවීම සඳහා පළමුුවෙන්ම පුද්ගලේ කළ යුතු අන්ත දෙකක් අතාරින පතියෙනෝ ඔන්න ධන්ත දෙක බදුහාදුරෝකයනවා කාමසුකල්ලිකාන යෝගයාත හරින්න ඕන අත්තකිලමන්තාන යෝගයා අත හරින්න ඕන මජ්ජිමා පටිපදා කියන ප්‍රතිපදාවට එන්ඩෝන එත ට මජිමා පටිපදා කියන්නේ මො අද ලංකාවෝක කියල දෙන්නේ මධ්‍යම ප්‍රතිපදාවක් කියලනි මධ්‍යම ප්‍රතිපදාව කියන්නේ මොකද කියලා හපුුවම එකක් කෙන එක එක දේවල් කියලවා. මජජිල්මා පටිපදා කියන්නේ මධ්‍යම ප්‍රතිපදාව නෙවෙේ මජ්ජිකයන්නේ රාගයෙන් දවේශයෙන් මෝහයෙන් මත්වීම මා කියන්නේ එක සම්පූර්ණෙන්ම නිදහස්වීම පටිපදා කියයන්නේ ක්‍රමය මජ්‍යමා පටිපද්දා කියන්නේ මේ රාග දවේශමෝහොතුන්නෙන් නිදහස් වෙන මාර්ගය. ඒ මාර්ගයට බුදු හාමුදුරෝොක්කයව්වා ආර්ියය අස්ටාංගික මාර්ගය කියල. එතකොට ආර් අස්ට්‍රාංගික මාර්ගය කියන්නෙමකද සම්මාධිත්ති සම්මා සංකප්ව, සම්මාවාචා, සම්මාකම්මන්ත, සම්මාආජීව, සම්මාවායාම සම්මාසති සම්මා සමාධ එතකොට මේ පළමුුවෙන්ම බුද්ධ බණ අහල භාවනා කල්ලා මේ බුද්ධ ඥාන හත ලබාගන්න පුද්ගලයා සම්මාධිට්ටියයට පත්වෙන කියලා බුදුහාමුදුරුවෝ දේශනා කළ එතකොට මේ සම්මාධිට්ටික ඇනමොකක්දික ලක් බල සම්මාදික්්ති එතකොට සංකයන වචනේ තේරුම ඉතාම වැදගත්තු වෙනවා. සංකේන වචනේ තේරුම්ම තේරුම් ගන්න හොඳම තැන තමයි බුදු හාමුදුරුවෝ පිරිඥුවන් පාණිසල දේශනා කරපු අන්තිම වචනතුන්න බුද සංකේන වචනේ එක ඒකාඒක විදිහට පරිවර්තනයකනවා ලංකාවේ කිසිම තැනක මම දැකලනෑ මේ වචනේ හරියට පැහැදිලිව පිරිසිදුව නිවැරදිව කියල දෙනවා. මම කාටුවත් දොස් කියනවා වරදක්නෙමේ හද ලංකාවේ මේ ත්‍රිපිටකය නැහැ ඒක නිසා ලංකාවේ නිර්මල ධර්මය දැනට නෑ ඒකයි ප්‍රශ්නි තියන ඇති සම්මාධිට්ි කියනමොකද කියල බලමු දැන් ලංකාවේ සිංහල ත්‍රිපිටකේ තියනෙ ංකයන්නේ නිපාතියක් කියලා නමුත් දැම්බුදු හාමුදුරුව අවසාන දේශනා කරපු වචන තමයි අපමාදයන සං පහත්දේත ඇතු රප්පමාදයන කියන්නේ අප්‍රමාදව පහදේත කියන්නමකක්ද පහ කියන්නේ පහ කරන්න අයින් කරන්න දැල් ලංකාවෝක කියල දෙන්නේ අප්‍රමාදයන සම්පහදේත කියන්නේ අප්‍රමාදව කුසල් රැස් කරන්න කියලා. හරිදඒ හරිද එක වැරදී අප්පමාදයන සං පහදේත අප්‍රමාදව පහ කරන්න පහ කරන්න කියනෙ අයින් කරන්න අපි තන්න තුරෙන් පහ කරන්න මල පහ කරන්න අයින් කරන්න උදු හාමුදුරක අප්‍රමාදව අයින් කරන්නඩ බොනොවද අප්‍රමාද වයින් කරන්න ව අපමාදයන සංපහදේත තර සංතියන්නේ කෙලෙස්සවත් ප්‍රාග දවේශමෝහ රාගයෙන් ද්වේශය මෝහයෙන් කරන සියල්ලුම්මදේවල් සංකේන වචන මුලට යොදල මුට යොදල තියෙනවා මාගදී භාෂාවෙන් උදාහරණයක් වශයෙන් දැන් සංචේතනා සිතුඉල්ල පටගන්නකොට ාගී දශෙන් ොහහිෙන් පටන් ගත දිකටි නො සංචේතනා කියල චේතනාකෑන චිත්තය තනනව සංකයන්න රාග දේශ මහෝ රාගයෙන් දේශයෙන් මෝහයෙන් චිත්තේ තනනොට කිය නො සංචේතනා කියලා ඊළඟට සංචේතනාවක් කන්න පුද්ගලයා සංකාරයක් කන්නෝ මං පැහැදිලි කරන්නම් මේ මොනවද සංකාර කියයන්නේ කියලා සංකාර සංකාර කියයන්නේ රාගන් දේශය මුහෙෙන් ක්‍රියාකිරීම මමත අවශල තිබ සංක කියයන වචනේ අර්ථය පැහැදිලි කරෙන තුර සංකයන්නේ රාග දවේශමෝහ තව ඉදිරියට ඔය වචනේ අපි ගොඩාක් විග්‍රහ කරනවා මොකද ත්‍රිපිටකේ වැඩිම වාරගානක් සඳහංකල්ල තියන වචනේ තමයි මේ සංකයන වචනයේ හැම්ම දැනම තියෙනවා හරි එතකොටට දැම්බලමු සංකයන වචනය අර්ථේ රාග දේශමෝහ නං එතකොට සම්මාධිට්ටි කියන්නේ සංකයන්නේ රාගදේශමොහ මා කියයන්නේ සම්පූර්ණයම නැතිකිරීම දික්්ටි කියන්නේ දර්ශනය එහමනැත්තං ගැබර අවබෝධය එහමනැත්තං ක්‍රමය. එත ඔොල සම්මාදිිට්ටි කියන්නේ රාගදේශමොහෝ සම්පූර්ණම නැතිකිරීමේ මාර්ගය. ඒතමයි සම්මාධිට්ටි. දැන් ලංකාවි සම්මාධිට්ටි කියන කද සම්මාධිට්ටි කියන්නේ නිවැරදි දැක්ම කියනවා. හරි? වැරදි ැක්මකක්ද කිල් ලබම කවරද්ධන්නේනෑ හ දෙරෙගෙන් ඇහු දහදෙනෙක් දයක් කියයනවා. නිවැරදි දැක්ම කතාවක් නෙමේ මෙතන තියෙන්නේ සංමාධි ඉතාම පැහැදිලි බදු හාමුදුරුගේ ධර්මය ඉතාම පැහැදිලි පිරිසිදුයි නිවැරදි අර්ථය හරිට දැනගන්නවන මේ වචනවල මාගදී වචනවල් අර්ථයේ දැනගත්ත නැත්තං සම්පූර්ණ ධර්මය විකෘත්ති වයෙනෝ එක තමයි ලංකාව සිද්ධ වෙලා තියෙන. ඒකයි ලංකාවේ බොෝදේශනෙකුට සෝතාපන්න වෙන්න බැරි වෙලා තියෙන්නේ එහම නැත්තම් බුදුහාමුදුරර්ග ධර්ම ඉතාම සරලයි අවුරුදු හතේලමයි පවා පණහල සෝතාපන්න වනාය කාලේ. එතකොට හොඳින් තේරුම් ගන්න සංකයන්නේ රාගදේශමෝහ සංමාධිට්ටිකයන්නේ රාගදේශමෝහෝ සම්පූර්ණම නැති කිරීමේ මාර්ගය. එතකට සෝතාපන්න වෙච්ච පුදගල හෙමනැත්තන් සෝවාන් වෙච්ච පුද්ගලයා සංමාදිට්්‍යයට පත්වෙලා ඉන්න බොදු හාමුදුරෝකිවල් දුකේඥාණන් දුක්ක සමුදේඥානන් දුක්ඛ නිරෝධේඥානන් දුක්ක නිරෝධගාමිනී පටිපදාඥාන ආයං උච්ෂති භික්කවේ සම්මාදිට්ටි මේ ඥාන හතර ලබපු පුද්ගලය සම්මාධිට්ටියට පත්වනා කියලා. එතොට සංකයන්නේ රාගදේශමෝහ මාකයන්නේ සම්පූර්ණයම නැතිකිරීම දිත්්‍යිය කියන්නේ ැරු අවබෝධය හමැත්තන් ර්ශනය එහමනැත්තන් දැක්ම එෙමනැත්තම් ඉතාම සරලවකියෙනවා ක්‍රමය. රාග දේශමෝහ නැතිකිරීමේ ක්‍රමය මේ පුද්ගලය හරියටම ඉගෙනගෙන තියෙනවා. නමුත් ඔහු තාවමයක කරලනේ ඒ ක්‍රමේ ඉගන ගෙන තියනවා. එළඟට ඉගනගත් වැට පස්ය ඔහුට ඊ ළඟට ඒතනින්දල ඉදිරියට යන්න. සැකොදදාගාමී අනාගාමිය අරහත් වෙන්න ඔහුට කළේුතු මාර්ගයේ තමයිත්තා පියවරල් හතක් තියෙනවා ඒවල් හත බදු හාමුදුර දේශනා කරළ තියෙනවා සම්මා සංකප්ප සම්මාවාචා, සම්මාකම්මන්ත සම්මා ආජීව, සම්මාවායාම, සම්මා සති, සම්මා සමාදී. එතකොට අපි මේ සම්මාදිට්ටිය දක්වා තමයි මේ ධර්මදේශනා ප්‍රධාන වශයෙන් පොර්ත්ව වන්නේ සෝතාපන්න වෙනුව කියන්නේෙ මොකදද සෝතාපන්නබවිය මේ මනුෂ්‍යකරුත් යන ප්‍රතිලාබ මොනවාද සෝතාපන්න වේ නැත්තං මනුෂ්‍යයකට මොකදද වෙන්නේ මාරණින් පස්සේ දම්ම චක්කප පත්වන සූත්‍රයටට අන සෝතාපන්න වෙන්නේ කොහොමද. ඒටික තමයි ප්‍රධාන වශයෙන් පැහැදිලි කරන්නේ. නමුත් මේ අවස්ථායි මම අනනික් අනෙක් පියවරුවල් හත ඉතාම කෙටියෙන් පැහැදිලි කරන්න උගොලන්ගේ අවබෝධය සඳහා. එතට සම්මා දිට්ටියයට පත්තේ්ච කෙනා, ඟට කරේත්තේ සම්මා සංකප්ප සංකප්ප කෑැන සිතුවිලි එතකොට තමන්ගේ සිතුවෙලි හදාගණ්ඩෝනෑ රාගදේශ මොහෝ නැති කරන සිතුවිලි සම්මා සංකප්ප සම්මාවාචා තමන්ගේ වචන තමන් පා් භාගතා කරන්න බාසාාව වචන රාගදේශම හො නැති කරන නැතිකිරීමට උදව කරන්න වචන වෙන්න ඕනෙ සම්මාවාචා සම්මාධිති සම්මා සංකප සම්මා ම් කම්මන්ත තමන්ගේ ක්‍රියාව තමන් කන්න සේලුම ක්‍රියාවල් රාග දේශමොහො නැති කරන්න උපකාරී වෙන ක්‍රියාවල් වෙ ඕන. ඉළඟට සම්මා සම්මාච සම්මා කම්මන්ත සම්මා ආජීව ආජීව කියැන තමන්ගේ ජීවන රටාව තමන් ජීවන රටාවක් හදාගන්න ඕනේ මේ රාග දේශමොහො නැතිකිරීමට උපකාරී වන මේ රාග දේශමොහොතමයි ප්‍රශ්නතියන්නේ තමයි බදු හමුදුරක්කව නැතිතරගන්න කියලා. එතකොට සම්මා ආජීව සම්මා වායාම වායාම කියන්න උත්සාහය රාගත් දේශමෝහ නැතිකිරීමට උපකාරී වන උත්සාහය තමන් ඉගෙන ගන්ඩෝනය පොහුණු කරගන්ඩෝනය. බුදු හාමුදුලික දේශන කළ තියන දම්මචක්කා පත්න සූත්‍රයේ කොහොමදරන්න කියෙනන ඉදිරියට බලමු. ඉළඟට සම්මා සති සතති ගැන්න කොන්න්රේෂන් එහම නැත්තන් තමන්ගේ සිහිය? රාගදේශව මෝහ නැතිකිරීමට අවශ්‍ය වන සිහිය පිහිටවාගන්න ඕනේ. ඊළඟට අවසානයට තමයි භාවනාවවෙන්නේ සීරිියස් මඩිටේශන් සම්මා සමාධී. සමාධිකෑන භාවනාව සම්මා කෑනෙ රාගදේශව මෝහ නැතිකිරේෙන්. රාගදේශ මෝහ නැතිකිරීමට කරන ගැඹුරු භාවනාව අන්තිමට තමයි කරන්නේ. මේ පියවරුවන් ලටේ අපේ රටේ භාවනවෙන්න පටන්ගන්නේ. භාවනාවෙන් පට අර හරියන්න නහැ ඕනම භාවනම ්‍යස්ථානකට යන්න ලංකාවේ ඉස්සල්ලම ඉදගෙන හස්මේ හළල පහළගන්න කියනු. ඇතින් ඔ භාවනාවන්තමයි පටන්ගන්නේ හුස්මේ හළ පහළ ගැනීමේ භාවනාව බුදුහාමුදුරුව ොහෙවත් දශනා කරල නෑ ඔත්තනනිදලා මිතින් අපි වරද්ද ගන්නව ලංකාවේ කයිවෙලා තියෙන්න්නේ. එතකොටට සම්මා සමාධ්‍යයට සම්මා සමාධය වඩන හැටි බුදු හාමුදුරුව දේශනා කළ මහා සතර සතිපට්ඨාන සූත්‍රයේ. හ සත්‍ර සති පට්ාන සූත්‍රයේ බුදු හාමුදුරු ඒක ප්‍රධාන වශයෙන් භාවන ක්‍රම හතරක්කිව චතුරා රක්කා කියලා. මෙත්තාානුස්සතිය අසුභානුසතිය මරනාානුශ්‍යතිය සහබුද්ධානුස්සතිය. එතට ඒවා වඩන්න ඒ භාවන ක්‍රම ගැඹුරු භාවනාව වලට යන්ඩෝන සෝතාපන්න වෙලා මාර්ගයේ අන්තිමපියවරු වශයෙන්තමයි ගැඹුරු භාවනාවල් වලට යන්නේ. තර සෝතාපන්නවීම සඳහා, රන්න ඕනදේවල් බදු හාමුදුරුව දේශනා කළා ධම්ම චක්ක පවාත්න සූත්‍රයේ මද ලබන සතති දම්ම චක්කපවාත්න සූත්‍රයේ දේශනා කරනකොට එක විස්තර ඇතුව පැහැදිලි කරන්න පළමින්ම බුදුහාමුදුරුව කියනවා අන්ත දෙක අත හරින්න කාමසකල්ලිකාන යෝගෙන්ෙන් වෙන්න අත්ත කලමතාාන යෝගයෙන් වෙන්න මජිමා පටි පදාවට එන්ඩ මජිමාපට්ටි පදාාකන්නේ ආර්්‍ය අස්ටාංගික මාර්ගයේ ආර්්‍යස්ථාංගික මාර්ගයේ සම්මාධිත්්‍යයේ සම්පූර්ණ කර ගැනීම සඳහා බුදුරජාණන් වහන්සේ නොත් චතුරාර් සත්‍යයා අවබෝධ කරගත යුතුයි. චතුරාට සත්‍ය ැනමකක්ද දුක්ක සත්‍යය සමුදය සත්‍යය නිරෝධ සත්‍යය සහ ආර්ය සත්‍යය ත චතුරාට සත්‍ය අවබෝධ කර ගැනීමට නම් බදුහාමුදුරෝකයනවා කරුණු හතරක් සම්පූර්ණ කරගත යුතුයි ඒ කරුණු හතර තමයි කල්්‍යානමිත්‍ර සේවනය සරිසත් ධර්මශ්‍රවනය යෝනිස්ෝමාන සිකාරය දම්මානු දම්ම පටිපදාව මේ කරුණුමං ඉදිරියට දීර්ග වශයෙන් සාකච්ඡා කරනවා පැහැදිලි කරනවා ධම්මචපකප පෝර්තන සූත්‍රයට අනුවන් දැ අපි බලමු අපි කතා කරන්නේ සෝතා පන්න කියන්නේ මොකක්ද කියලා එතකොට සෝතා පන්න කියන්නේ සෝතා පන්න පුද්ගලයා චතුරා සත්‍ය පලවෙටි මට්ටමෙන් අවබෝධ කරගෙන ඔහු සම්මාදිිට්ටයට පත් වෙලා ඉන්නවා ලම කියන්නේ හට බුද්ධඥාන හතක් තියෙනවා බනෑසීමෙන් ලබන සුතමේඥානය ඉළඟට සීලමේ ඥානයේ භාවනාවේඥානය ඉළට දුකේඥානං දුක සමදේඥානම් දුක්ක නිරෝධේ ඥානම් දුක්ක නිරෝධගාමිණී පටිපදාඥානං අයං උච්චර තිබික්කවේ සම්මාධික්ති එතකොට සම්මාධය එකයන සෝතාපන්න පුද්ගලය කියන්න කවුද හට බුද්ධඥාන හතක් තියෙනවා ඕ සම්මාධිට්්‍යයට පත්වෙලා ඉන්නවා. ඔහුට තියෙන ප්‍රධාන ලක්ෂණ දෙක බුද්ධඥාන හතක්තියෙනවා සම්මාධීත්්‍යයට පත්වෙලා ඉවා. තුළ සම්මාධිත්‍යය කියන්නමොකදද සෝ සෝතාපන්න කියන්නේ සම්මාධිති සෝතාපන්න කෙල්ල එකට කියන්නේ සෝත කියන්නේ නිවාන් මාර්ගය ආපන්න කියන්නේ පැමිණිය ත සම්මාධිත්‍යය පූර්ණ කරගත්ත පුද්ගලයා සෝවාන් මාර්ගයට පැමිණිය ඒක නිසා මාගදී භාසාාවෙන් එඒ පුද්ගලයට ෙනො සෝතා පන්න පුද්ගලයා කියල. සිංහල භාසාාවෙන් අපි කියනෝ සෝවාන් කියල. මංහිතනවක කාටත් පැහදිලි කියලා පැදිලි නැත්තන් ඉදිරියට අහන්නු. එතකොට සෝවාන් පුද්ගලයට එෙමනැත්තන සෝතාපන්න පුද්ගලයට තියන ප්‍රධාන ලක්‍ෂණයක් තමයි බුද්ධඥාන හතක් තියෙනවා ඔවු සම්මාධීට්්‍යයට පත් වෙලා තියෙනවා. ඊළඟට ඔහු මෙමේ. සංයෝජන වලින් දැම් මෙ සංකයන වචනි නැවතත් මෙතම තියෙනවා දස සංයෝජන එක ඇන්න රාගයෙන් දේශයෙන් මෝහෙන් අපි සංසාරයට බැඳල තියෙන කරුණු දහයක් තියෙනවා ඒ දහයට බුදුහාමුදුරොක්වා දස සංයෝජන කියලා දස සංයෝජන කියනෙමනවාද සක්කායදිට්ටි විචිකිිච්ඡා සීලබ්බත පරාමාස තුනයි සෝතාපන්න පුද්ගලයා ඔයතුන සදහටම ස්තිිරවශයෙන්ම සම්පූර්ණණෙෙන්ම ප්‍රහාණයකරනවා නැවත ඇතිවෙන්න ඇති විදියට සක්කාා දිිටටේ විචිකිිච්ඡාවසිී ලබ්බතු පරාමාසකීරන තුන සම්පූර්ණයෙන්ම ප්‍රහාණය කරනවා. ඊළඟට අනික් හත සකුද්දාගාමි අනාගාමිසාහර අරහත් පලවල තමයි පූර්ණය වෙන්නේ ඒහත තමයි කාමරාග පටිග රාග අරූපරාග මාන උද්දච්ෂ අවිද්‍යා එතවට අන්තිම පහ පූර්ණය වෙන්නේ අරහත් පලේදි කාමරාග පටි රූපරාග රරශරි රූපරාග අරූපරාග මාණ්ට උද්දච්ච අවිද්‍යා ඒ පහ මේ ප්‍රහානය වෙන්නේ අරහත් පලේදි එච්චර දුරහිතන්නේ යන්නේ පාදැම්ම ඊළඟට කාමරාග පටිග දෙකත් ප්‍රහාණය වෙන්නේ සකුද්දාගාම නිසාහනාගාමී පලේදි ඒව ගැන අපි හිතන්ඩයන්න ඕන නෑ අපිට හිතන්න තියන්නේ තේරුම්ගන්න තියෙන පලවිනි තුන මොනවාද පලවෙනි තුන තමයි සක්කාය දිට්ටිය විච්චි කිච්චාව සී ලබ්බත පරාමාස ඔය තුන ප්‍රහාණය වෙනවා සෝතා පන්නෙන් වෙන පුද්ගලයාගින් එතකොඩක් බලම සක්කාය දිට්ටිය කියන්නේ මොකක්ද කියලා දෙ සක්කාය දිට්ටිය තියන්නේ අපේ මේ සත්කාය එහෙම නැත්තං අපිට තියෙනවා මේ අපේ මනසට තොරතුරුගේ අපේ මනසෑවිල්ල කම්පිය එක සෙන්ට්‍රල් පොෙසිං ුනි් එකගේ ඒකට ඩේට ගේන එන්්‍රි පොයින්ස් හයක් තියනවා. ඇස කන්න නාසේ දිවශරීරය මනස්ස කියලා මේ බුදුහාමුදුරුව මේ දේශනා කරපු දහම් කරඩුවට අනුව තමයි කම්පියට එක හදලා තියෙන්නේ. ඇති මිනිස්ුන්ට වකිවට තේරෙන්න්නේ නෑ පේරට. කානිුට ගලන්තමිනිස්ුි නිසු බොහම පහැදිලවෙ එකක තේරෙනවා මේ කම්පියුටෙ හදල තියනෙ බුදු හාමුදුරුව දශනා කරපු ධර්මයෙක් බුදු හාමුදුරුව දේශනා කල තියන්නේ මේ විශ්වේ තියෙන ධර්මය ධර්මය සෝවා අසුව දහසක් දම්මස්කන්ද සවා අසෝ දහසක් කියන්නේ අසූහතර දහක්නෙමයි සවා අසුව කියන්නේ සුව කියන්න කළේතු හොඳ දේවල් අසුව කියන්නේ නොකළයුතු නරක දේවල් දම්මස් කන්ද කියන්නේ දම්ම කියන්නේ මේ විශ්වේ තියන නීති මේ විශ්වේ තියන කෝටි ගානක් නීති බුදුහාමුදුරු අවබෝධ කරගත්තා ඒ ඒ නීති තමයි මේ ෆිසික්ස් කියන විශයෙන් අද මේ හොය ගන්න හදන්න මේ විශ්වේතියන නීති විශ්වය වැඩ කන්න හැටි එතකොට දම්මස් කන්ද කිව්වේ මේ මේ විශ්ව නීති මහ විශාල කම්දක් බදුහාමුදුර ආබෝධ කරගත්තා විශ්ව නීති කියන්නේ මනවාද උදාහරණයක් වශයෙන් ඉරපා අයනවා නැගෙන හෙරෙන් ඉර බහිවා බස්නා හෙරින් ඒක කිසිකෙන් බොට නවත්තන්න බෑක විශ්වනීතියක් ඒ වගේ විශ්වනීති කෝටිගාන අසීමමිත ප්‍රමාණයක් සම්මා සම්බෝදුරයෙක් අවබෝධ කරගන්නවා ඒ අවබෝධ කරගන්න නීතිවලින් මනුස්්‍යයන්ට දේශනා කරන්නේ ප්‍රධාන වශයෙන් හතරයි ඒ හතර තමයි චතුරාට සත්‍ය කියලා අපි කියන්න අප ගෞතම් බුදුරජාණන් වහන්සේ කැලේක සැරයක් වඩිනකොට පිරිසත් එක් උන් වහන්සේ ගහකින් කොළ හතරක් කඩාගෙන තමන්ගේ ශ්‍රාවකයන්ට පෙන්නලකිව්වා මම අවබෝධ කරගත්ත ධර්මය ඒඇන්න විශ්වනීති මේ කැලේතියෙන කොළවල්ටත් වැඩිය වැඩීකිව්වා නමුත් මනුස්්‍යයන්ට මම දේශනා කරන මේ කො හතර විතරයික්වා බචරයක් නු්‍යයන්ට දැනගන්ඩෝනෑ මේ සසර දුකින් එතර වෙන්න රහක්ඵලේ දක්වාම ඇැ ගතතු සියලු දහම් කරුණ තියෙ මේ චතතුරාට සතතියේ මුළු ත්‍රිපිට කැමේ ගන ගන්න අපට අ වශ්‍යනෑ මුළු ක්‍රිපිටක මිගෙන ගනික පස්සු හැදන මනසකට. හරිද අපිට ආවශ්‍යටික තියනවා දම්ම චක්කපත් සත්‍රේ සහ මහා සතර සති පට්ටාන සූත්‍රයේ. ඒට අමතරවවා අ අපිධර්මය දේශනා කරපෝති නො දෙවරුන්ට බ්‍රහ්මවරුන්ට දේශනා කරපවා ඒ අපිට අදාලනෑ අපිට ආදාම චතුරවාට සත්‍ය විතරයි එච්චර ඇබ හාමුදුරෝකේලතිේ. හරි එතින් ඒටික අවබෝධ කරගෙන ඉස්සල සෝතාපන්න වෙන්න සෝතාපන්න වෙලා සතරාපායිෙන් විදන්නේ එක තමයි ප්‍රධාන දේ එත සෝතාපන්න පුද්ගලයා දැන් අපි කිව සක්කාය දිීටත්්‍යය විචිකිිච්චාව සීලබ්බත පරාමාස කියන සංයෝජනතුන ප්‍රහාණයකරන්නවා කියලා දොන සක්කාය දිට්ටිය කියන්නේ අපේ දැන් මංකිවා අපේ මනස වැඩ කරන්නේ කම්පියුට එකක් වගේ එක තමයි මනසක කියන්න තර අපේ මනසට මේ රූප වේදනා සඥා කියලා අපේ මනසට මේ තොරතුරරු එනවා ස්ටේජස් පහකි ඒ පහට දැන් අපිට තොරතුර එවන ආයතන හයක් තියෙනවා ඇස කණනාසය දිවශරීර්රය මනස කියලා එතකොට ඔය හයින් අපිට එවන දේවල් වලට දැන් ඇහන් ඇසින් එන දේවලට බ දුහාමුදුකවා රූප රූප නද බවලටක ශබ්ද රූප ඊළඟට දිවෙන්ගෙන දේවලටකවා රස රූප නහයිගෙන දේවලටකවා ගන්ධ රූප ඊළඟට රූපවර්ග හයක්කිව්වා සරරිරගෙනටක පොට්ටබ් රූප ළඟට මනසිංෙනවටකිවා මනෝරූප කියලා එතකොට මේ රූප කියන්නේ ඇහැට පේනදී හිතමුූ දැන් හැටයින රූපය ගමුව අපි ඇහැට යම් කිසිද පෙරු නමේක රූපයක් අගුරන්නෑ මොකක්ද කියලා. කනට මොකරි ශබ්දයක් ඇහු නම ඒ බ්ද රූපය කන දන්න නෑම මොක්ද ශබ්ද කියල. බෙර අද්ද ගීටාර්ය එකක්ද මනුස්යක්ද වෙන මොක් කරි සද්්‍යයඇද කන දන්නේ නැවගේ තමයි ඇහත් රූපයයක් දැක්කම ඇ දන්නේ නෑ මම දැක්ක මකක්ද කාරයකක්්ද මනුස්සේෙද්ද ගහක්ද ඇහැ දන්නේ නෑහේවා. හැකරන්නේ රූපේ දැක්ක රූපය යවනවා මනසට තු මනස්සට රූපය යනකොට? ඒ ටේජ ස්කීපේකං යන්නන්නේ පලවිනි ස්ටේජක තමයි රූප වේදනා සංඥා වේදනා කියන මනසට දැනනෝ යම් කිසි දෙයක් එනවා මනසට ඊළඟට මනස සංඥා කියයන මනස අඳදුරගන්නවා රූපවේදනා ස්ඥා එතකොට මනසට මේ රූපවේදනා සංඥා ආපුුවම පෘතජන පුද්ගලය කැන ධර්මය දන්නේෙ නැති සෝතා පන්නවෙන්නේ නැති පුද්ගලයා එතන සංකාරයක් කරන්නවා එතකොට තකද සංකේන වච්චන සංකයන්නේ රාගදේශමහෝ කාර කියයන්නේ ක්‍රියාකිරීම එතකොට සෝතාපන්න වෙච්ච ැති පුද්ගලයාගේ මනසට යම්කිසි රූපයක් ආපුුව මෙයා කරනි සංකාරයක් එතකොට සංකාරයක් කල්ල එයා ඒ හරහා අකුසල් සහා පෞුකරගන්නවා ඒකමං ඉදිරියට පැහැදිලි කරන්න එතකොට අකුසල්සාහහා පෞකරගන්නීමකොදේ එතන සංකාරයක්නකොට යට ලැබෙනවා විශාල විින්දනයක් ආශවාදදය කියලා මේ ආස්වාදයේ ලැබීම සඳහතමයි සංකාර කරන්නේ ත ආස්වාදයේ විශාල ආදීනවයක් තියෙනවා මේ පුද්ගලයක දන්නේ නෑ ධර්මය දන්න ඇති පුද්ගලය දන්න නෑ මොකක් ආස්වාදය කියන්නේ ආස්වාදය තියෙන ආදීනවය මකක්ද කියලා ආදීනවේ තමයි ආස්වාදය අපිට ආස්වාදයක් ලබනකොට අපේ අකුසල් සහ පෞුකරගෙන සතරපායට් මාර්ගය හදාගන්න තව ෝතප පන්න වෙච්ච පුද්ගලයා මේක අවබෝධ කරගෙන තියෙනවා එයා චතුරාල සත්‍ය අවබෝධ කරගෙන තියෙන් නිසා ඒ පුද්ගලයා දන්නවා මම මේ මාර්ගයේ ගියුත්. මම මාහරු වැටෙනෝ. ඒක නිසා ඒ පුද්ගලයා ඒ මාර්ගයෙන් නිදහස් වෙන්න කටයුතු කරනවා. එකඇනනි සංකාර කිරීමෙන් නිදහස් වෙන්න ඔහු කටයුතු කරනවා. යුටර්ණ එකක් ගන්නවා සංකාරකිරීම නවත්තන්න. සංකාරකිරීම සීයට සියයක් මේ එක සැරයට නවත්තන්න බෑ එක සියට සියක් නවත්ත ල තින රහත්තන් වහන්සේ විතරයි නමුත් සෝතාපන්න පුද්ගලය සංකාරකිරීම සීයට පනාකට වැඩි අඩු කල්ල තියෙන. එතකොඩ දවස්සේ වැඩි ප්‍රමාණයක් අපේ උත්දැම් බුදු හාමුදුරෝක් කියලතියෙනෝ මනුෂ්‍යයක්ගේ මනුසකට රූපවේදනා සංඥා දවසකට එවා තිස්දාහකට වැඩිය. උදදාහරණයක් වශයෙන් බලන අපි බස්සයෙක් ඉඳගෙනයාන කොටට අපිට ගස් කොළම්පේනවා වාහන පේනවා මනුෂ්‍යෝපේනවා නොකුත් නොයකුත් දේවල් පේවානි. ඒ පේන දේවල්වලින් අපි මනසට ගන්නේ අපිට ප්‍රියදේගන්න අපි කැමතිදදේර එමනත්තත් රාගේෙන් බැදිල ඉන්න දේගන්නෝ දවේශයෙන් ගැටල ඉන්න දේ ගන්නවා මෝහේ මුලාවෙලා ඉන්න දේ ගන්න. අරගෙන ඇතනට ගන්න සීයට දහයක් පිතර අරගෙන ප්‍රතක්ජනපුද්ගලය සංකාර්යයක්ත්තමයි කරන්න සංකාර කල්ල ව ගොඩක් ගොඩ හ ගන්න අප සල් ගොඩක් ගොඩ ගහගන්නවා. ඇතමකොට සෝතාපන්න වෙච්ච පුද්ගල මේක අවබෝධ කරගෙන මේ සංකාර කරන එක නවත්තන්න උත්සහ කරනවා. දැ මම් එම කෙටයෙන් කිවට උගලන් මේ සියල්ලම පැහැදිලිනෑ. මම ඉදිරියට මේ විස්්තර ඇතුව පැහැදිලි කන්නවා දැනට තේරුන්ගන්න. සෝතාපල් සක්කාය දික්්ටිය කියන්නේ. මේ සෝතාපන්න වෙච්ච නැති පුද්ගලය, ප්‍රතක්ජන පුද්ගල හිතාගෙන ඉන්නේ. ජීවිතය අපි මේ ජීවත් වෙන්නේ මේ සංකාර කරමින් ආස්වාදය විනින්න. ඒක තමයි සෑම පුද්ගලයෙන්ම කරන්න ඉපදුන දවසල්ල මැරණකම්ම සෑම දෙයක්ම කරන්න මේ ආස්වාදය විනින්න. ඉපදුන මොහොත් ඉඳල මොකොද කරන්නේ රාගයෙන් දවේශය මොහෙන් එකතු කරන්න පටන්ගන්න. ළමේකි පපදිච්ච ගමන් ඉස්සල් ලම පිරිස එකතු කරගන්නවා. කවද පිරිස තමන්ගේ දෙම ඔපියෝ පෞල්ලයාය ඊළඟට නෑදෑයෝ ඊළඟට අසල් වැසිියන යාලුව මේ සියලු දෙනාම රාගයයින් දේශය මොහෙෙන් එකතු කරගන්නේ මේ ආස්වාදය විදීම සඳහා. ඊළඟට මකද කරන්නේ පිරිස එකතු කරගන්නව ඊළඟට දැනුම එකතු කරගන්න දැනුමාදෝ කෝම තියෙන්නේ මේ රාගදේශමහ පැත්තන තමයි දැනුම හැදිල තියෙන්න්නේ වර්තමානි එම ඊළඟට දැනුම එකතු කරන ඊළඟට ධනය එකතු කරනවා සියල්ලුම දේවල් එකතු කරන්නේ මේ ආස්වාදය ලැබීම සඳහා තො සෝතාපරන්න පුද්ගලය අවබෝධ කරගන්නෝ මේ ආස්වාදයේ විශාල ආදීනවයක්ත් තියනවා ඒක නිසා මම මේ ආස්වාදය විදීම ටික ටික නැවැත්තිිය යුතුයි කියල ඔවු අවබෝධ කරගන්නෝ එතකොට මේ ඔහුගේ සත්කාය පිළිබඳ තිබ්බ වැරදි වැටහීම සක්කාය දිට්ටිය වැරදි දෘෂ්ටිය ඔු පිරිසිදු කරගන්නවා ඔහ දන්නවා මේ සංකාර කරමින් ආස්වාද විඳමින් යන ගමනේ කෙලවර තමයි සතරපාය එගි සම්බන් මෙ මිදිය යුතුයි කියලා හු තීරණයක් ගන්න ඔහ අවබෝධ කරගන්න ඔොහුට වැටහෙනවා ආස්වාදේතියගෙන විශාල ආදීනව ඔහුට පේනෝ. හරිද. ඒකයි. එතකොට ැ සංකාරකන්නක සම්පූර්ණ මනොවත්තල රහතන් වහන්සේ විතර. දැබු දුහාමුදුරුව දේශනා කරලති නො සබ්බේ සංකාරා අනිච්චාති. යදා පඤ්ඥාය පශ්සති අතනිබ්බින්ධතිී දුක්කේ ඒ සමක්ගෝ විසුද්ධියා සබ්බේ සංකාරා අනිච්චාති සියල්ම සංකාර අනිච්්‍යායි දුක්කායි යනක්තයි. යදා පඥ්ඥාය පශසති මේක තමන්ගේ ප්‍රඥාවෙන් දැකල අවබෝධ කරගෙන අතනිබ්බින්දතිී දුක්කේ මේ අත්මි දුනනං එක යන මේ සංකාර කිරමෙන් අත්මි දුනනං ඒ සමගගෝ විශුද්්‍යායක තමයි නිවනට මාර්ගය. තුළ සෝතාප පන්න පුද්ගලයා නොක අබෝධ කරගන්නවා අවබෝධ කරගෙන ඔහු පුළුවන්තනන් සංකාර කිරීමෙන් විදන්න උත්සාහ කන්නෝ එතකොට ඔහුට සත්කාය පිළිබඳ තිබ්බ වැරදි වැටහීම සක්කාය දිට්ටිය සම්පූර්ණම නැතිවෙලා යනෝ නැතිවෙලාගෙහිල්ල ඔහු මේ මේ ට ජීවිතය පිළිබඳ නිවැරදි දෘෂ්ටිය ඇතිවෙන ඒ ඒ දෘෂ්ටීට තමයි අපි කියන්නේ සම්මාධිට්ටිය කියලා හැරි සම්මාධිත්්‍යයේ කොට සක් තමයිඒ සක්කායිදිත්්‍යය මිදීම සක්කාදිිත්්‍යයක කැනමිත්‍යයා දුෘෂ්ටිය එතට සම්මාධිත්්‍යය කියන්නේ මේ බුදු හාමතුරෝදේශනා කරපු රාග දේශමෝහෝලින් මිදන දෘෂ්ටිය දොකට දස සංයෝජනලින් පළවනි සංයෝජනයහු නැති කරගන්නවා සක්කාදිි්ියය සක්කාදදිත්්‍යයේ නැවෙන කොට චිච්චාව සහසී ලබ්බත පරාමාසි බේම නැතිවයෙනවා මොකදද සක්කායදිීතියෙන විචිකිච්චාව කියන්නේ බුද්ධ ධම්ම සංග ත්‍රිවිධරත්නය පිළිබඳ තියෙන සැකය දැෝගේ ලංකාවිකේ න අට තැන් සැකය කියෙන අටතැන් සැකයකිව්වට බුද්ධ දම්ම සංග ත්‍රිවිධරත්නය පිළිබඳ තියන සම්පූර්ණ සැකේ එතන එතන කියවෙන්නේ නෑ එතකොට මේ ධර්මය අවබෝධ කරගෙන සක්කායදිත්තිය මේ ආශවාදයේ ආදීනව දැකපු පුද්ගලයා අවබෝධ කරගන්නවා මේ ධර්මය නිවැරදි මේ ධර්මය තමයි මේ ලෝකයේ පවතින ධර්මය මේකින් තමයි මේ දුක නැති කරගන්න පුළුවන් එතකොටඒ ධර්මය දේශනා කරපු සංඟරත්නය පිළිබඳ සැකයක් නැතිවෙනවා මේ ධර්මය සොයාගත්ත බුද්ධ රත්නය පිළබඳ සැකයක් නැතිවෙනවායිපුද්ගරයට එක ඇන්නත් විචිකිච්චාව කන සැකේ තියෙනක බුද්ධ ධම්ම සංගත්‍රවිධරත්නය පිළිබඳ තියෙන සැකය සම්පූර්ණය හොට තුරංවෙනවා එතකොට සක්ඛයි දිි්තිි ැතිනවා විචකචාාවනතින සීලබ්බත පරාමාස සීලබ්බත පරාමාස කියන්නේ දැ නිවන්මාර්ගයේ ගමන් කිරීම සඳහා සෝත්තාපන්නවීම සහිතනින් ඉදිරියට එෑම සඳහා කළ යුතු දේ බුදුහාමුදුරුව පැහැදිලිව පිරිසිදුව නිවැරදිව දේශනා කල තින දම්ම චක්කපාත්න සූත්‍රේ එතනින් එහාට නොයකුත් නොයකුත් දේවල් අද කාලම නිස්සු කරනවා යකුත් යකුත් පූජාවල් කරනවා නොයකුදත් නොයකුත් රිිචුවල්ස් කරනවා ඒවා කිසි දෙයක් මේ නිවන් මාර්ගයට අදාල නෑ. ඒ අවශ්‍ය නෑ. ඒවට තමයි කිව්වේ මේ සීලබ්බත පරාමාස කියේල. සීලබ්බත පරාමාස හුගක් ඇල්ලතින හින්දුආගමි සහට්ලිුත්තා ගම්බලින් එතකොට සෝතාපන්න වෙච්ච පුද්ගලයා හරියටම දන්නවා මේ නිවන් මාර්ගය පූර්ණ කරගැනිීම සඳහා තමන් කළියුත්ත මේ ආර්ය අස්ථාංකික මාර්ගයේ වැඩීම. එත ආර් ාංගික ാර්ගේ තියෙනවාද බෝධි පූජාවල් කරන්න කියල. කිරිය හර පූජාවල් කරඩ කියල. එතකොට ල් පූජා කරണඩ කියල්ල സ මේ සോලදුම් පූජ කරണ് කියල. ഒ പൂජ ක් ති ആര ്ാංගි ാර්ගේ බදු හමුදු ර කිය ල වාද. මන්ගේ ්‍රඥාවෙන් කල්පන කර്. හරි පොත්වල තිනවා මේ අරහාදුර දේශනා කලා හදුර දේශනා කළ ර දේශකයන් වහන්සසි දේශනනා කර. තමන් ඒව කරපින්න ගන්න්ඩපා තමන්ගේ ප්‍රඥාවෙන් කල්පනා කල්ල බලන්න මං කියන දේවල් ධර්මයට ගැලපෙනවාද කියල ගැලපෙනවනම් පිළිගන්න ගැලපිනත්තං අයිකරඩ. හරි තමන්ගේ මනසට තමන්ගේ නුවනසාහ ප්‍රඥායයි මෙය හොඳට කල්පනා කරල බලන්න. එතකොට මේ නිවන්මාර්ගේ බුදු හාමුදුරෝ කියපු නැති දේවල් මිනිස්සු අද ලංකාවිසියට නොුවක්ම කරන්න ෞද්ධෝ මේ බුදු හාමුදුරෝ නිවන් මාර්ගය කියපු දේවල් නෙමි. එකඒ පූජාවල් කරන්නේ. ති ඒ පූජාවල් එකක්වත් මේ ආර්යෂස්ටාංගක මාර්ගයේ නැහැ බුදුහාමුදුරර්ග නිර්මණ ධර්මයට අදාල නෑ. හරි. එති ඒක නිසා ඒ පෝජාවල් කල්ල වැඩක් නෑ. ඒවයි මිදනවා එක තමයි සීලබ්බතු පරාමාස අතහරිනවා කියලකයන්න. හරිද නොයිකුදනෙකුත් පූජාවද පූජාවල් වශයෙන් බුදු හාමුදුරුවෝ කියලතියෙන්නේ. මේ මේ යමෙකුට යම්කිසි දෙයක් පූජා කරන නම් ඒ පුද්ගලයායට ඒකෙන් ප්‍රයෝජනයක් ගන්න පුළුවන් දෙයක් පූජා කරන්න උදාහරණයක් වශයෙන් සවපසේ සවපස්සය කැමකක්ද ආහරපාන ආහරපාන සෑම කෙනෙකුටම අත්‍යවශ්‍යයි ජීවත්තෙන්. ආහරපාන පූජාකරොත් එක පිිනක් හොඳයි ආහරපාන ගිලම්පස ගිලම්පස කියැන්නන්නේ බෙහෙත්වර්ග බේෙත්වර්ග මනුෂ්‍යයකුට පූජාකරොත් හොඳයි. ඉලට බෙත්වර්ග කියල ගහකට පූජා කකරොත් වැක් තියෙනවාද. හරපාන ගහකට පූජාකරොත් වැඩක් තියෙන මන්ගේ ප්‍රඥාවකෙන් කල්පනා කල බලන්න හරිද එතකොටට ආහරපාන හෙත්වර්ග ඊළංඟට සියවරු පෙරිිකර ඇඳුම් පැලඳුම් ඊළඟට ඉන්න හිසට වහලක් මේ පවශ්‍ය වෙන්නේ මනුෂ්‍යයකුට හෝ සත්වයකුට එහම නැතුව මේවා වෙන වෙන තැන්වලට ගස් ගල්ුවට පූජා කල්ලා තමන්ට ඒකෙන් ප්‍රෝජනල් තියනතිකෙන තමන් හොට කල්පනා කරල බලාන්න හරිද හාදුරෝ ක කියේ තියෙනවාද හැබැ බුදු හාමුදුරුම් හෙම දෙයක් දේශනා කල්ල තියෙනවා දැන් වන්දනා කරන්න බුදුහාමුදුරුව දේශනා කල්ල තියෙන ශාරීරික පාරිභෝගක උත්තේජක ශාරීි යන මනවද බුදුරජාණන් වහන්සේගේ සහරහාතුරන් වහන්සේලාගේ ධාතුුණන් වහන්සේලා ඒධාතුන් වහන්සේලට නමස්කාර කරන්න පොළලුවම් පොද්ද පෝජාරන්න පො ාරීරි පාරිෝගික බුදු හාමුදුරුව පාවිච්ිරපු දේවා එතකොට බුදුරජාණන් වහස පාච්චි කරපු පාත්තරය අපේ රටේ තියෙනවා නිදංකල්ල චෛත්‍යයක සිවරප් තියනවා අන්තිමල පාච්චි කරපු සරප්පු දෙක තියනම සියල්ලම අපේ රටේ තියනවා අපේ ගෞතන බුදුරජාණන් වහන්සේගේ සරෝක්්ති ධාතුන් වහන්සේ ලැ සයට අනුහයක් වැඩීන්නේ අපේ ලංකාවේ. එතකොට ඒවට පුද්ධ පූජා කරන්න පුළුවනි ශාරීරිික පාරිබෝගික උත්තේචක උත්තේජක කියන්නේ බුදුරජාණන් වහන්සේගේ බුද්ධ ශක්තිය අනුගත කරපු තැන් අනුගත කරපු තැම තියෙනවා දැක් ශ්‍රීමමහබෝධීන් වහන්සේ ශ්‍රීීමමහබෝධීන් වහන්සේ ළඟ බුදුරජාණන් වහන්සේ බුද්ගත්වය ලබලා ඊට පස්සේ බුද්ධ ශක්තිය අනුගත කර එතකො ශ්‍රීීමමහබෝධීන් වහන්සේ ළඟතියෙන ශක්තිය මේ කැල්ලේ තියෙන ගස්වල නෑ ඒවට බුද් ශක්තිය අනුගත කරල නෑන එති කැලේ ගස් කොළංවට ගිල්ල පූජාවල් කල්ල ඒක හරි අන්නේ නෑ මේ ශ්‍රීීම හබෝධීන් වහන්සේට පෝජාවල් කරන්න පුළුවනි එක බුදුරජාණන් වහන්සට කළ පෝජාවක් හා සමානයි කියල තියෙන එතන බුද්ධිෂක්තිය අනු ගත කරපුතෙනම් ඒ වගේම දැන් ශ්‍රීපාද ස්ථානය ගත්තු ඒ බුදුරජාණන් වහන්සේ වැඩි සිටින කාලේ රජවරු බුදුරජාණන් වහන්සේෙන් අවසරරගෙන ගල්වඩියෝකට කලා බුදුරජාණන් වහන්සේ ශ්‍රීපාදයේ ගල්ලක කෙටෙව්වා ගලේ කොටවල්ල බුදුරජණන්හන්සිට ආරාධනා කළ එතන්ට වැඩලා ශ්‍රීපාදය ගල ගල ඩ තියල පිහිටවල බුද්ධ ශක්තියනු ගත කරන්න කියලා එතුට ඒ වගේ වතමයි අපේ තියෙනෙ ලංකාවේ ශ්‍රීපාධස්ථානී තියෙනවා ශ්‍රීපාදයේ ඊළඟට ඉන්දියාව තිරුපතිවලකක් තියෙනවා ඊළඟට මේ මක්ක මේකක් තියෙනවාඒ මක්කම තියෙනෙකත් ඇ තිරුපතිවල තියෙනෙගත් අපේ රට ඉඳල ගෙනියල තියන්නේ ඒ අපේ මිනිසුන්ටකි ත් රන්ඩුවවෙන්නේ නවා මිනි මොනවාද කියන්න කියලා නමුත් මිනිස්සු මේ මේ උද්ගන් මෙච්චර කල්ලු ගන්නපු බොරු කරගහගෙනෙන්නවා සත්‍ය සොයන්න උත්සාහයක් ගන්නේ නෑ හරි ඒක නිසා තමයි අපේ රටේ මේ නිර්මල බුද්ධර්මයතියාගෙන මනිසු සතරපායට ය ජනගහනෙන් සිය දරුණමයම්ම දැ සූදානම වෙලායින්න සතරපායට යන්න මේ නිර්මල බුද්ධ ධර්මේතියාගෙන නිර්මල ධර්මය බුද්ධර්මය මොකද කියලා සොයන්නේ නෑ එකට ප්‍රඥාවක් නෑ නුවනක් නෑ ඔය කවරුහරිගේ පුදේවල් පොත්තොර ලියලතින් දේවල් කරගහගෙන හැමදාම ඉන්නවා මේක ගවේෂණය කිරීමක් නුවනින් ප්‍රඥාවෙන් කල්පනා කිරීමක් නෑ අපේරට ඒ කයිවෙලා තියෙන් සාරිටික පාරිභෝගි උත්තේජක ඔයතුළට පුදපෝජාවල් කරන්න පුළුවන් ඊට අමතරව කරන සියලුම පුදල් පූජාව දැ ය ප්ෘක පූජාව කෙළේ එකක් කරන්නවා. ඊ ළඟට මොනවාද බෝධි පූජාවල් ලෝක නැතියවකන්න. ඒ ඔක්කුම ගුදු හාමුදුරෝකේපුවනෙමේ? ඒවා සිලක්්බද පරාමසු. එත්තකොට්ට ඒේක වෙලාවල්ලට ආහර ගන්නවා අහර. නොගෙන ඉන්නවා ඒළඟට නොයිකුදැ බලන සිල් අටසිල් ගන්නගපුුවම? කියනවා උච්චා සයන මහාසයින වේරමනී සික්කාාපදැන් සමාධියයාම. ඕක ලංකායම කකද කියන්නේ? උත්වාසන වල ඉඳගන්නපාලු ලොකු ඇඳංවල ඉඳගණ්ඩෙපාලු නිදාගණ්ඩෙපාලු ඒකෙන් වලකින්නලු ඉති ඕක දොතන කියලා තියෙන්නේ ප්‍රඥාවෙන් කල්පනා කල්ල බලන්න උච්චාසයන මහාසායනා කියන්නේ උච්චාසායන කියන්නේ තමන්ගේ මාන්‍ය උත්සට තියන්නේ මාන්‍ය උච්චාසයන මහාසයනා හරි උච්චාසයන මහාසයන කියන තමන්ගේ මාන්‍ය මාන්‍ය පහලටම බස්සක මාන්‍ය දුර කරන්න ඒ අහතම කියලතිය. හරිද. උච්චාසයන මහසයිනාවේර මනී සික්්කාපදන් සමාධ්‍යාමි කියන්නේ තමන්ගේ මාන්‍යය දුරු කරන්න. මාන උද්දච්චා අවිද්‍යාතමයි අමාරුමතුන දුරු කරන්න අරහත් පලේදී. ඉතිං එතන මේසිල්ගන්න දවසට කියන්නේ ඔය උච්චාසායන මහස්සයින කියන්න තමන්ගේ මාන්‍ය එදාටත් දුරුරගන්න. ඒ කාලයට පුහුණු කරන්න තමන්ගේ මාන්‍ය දුරු කරගන්න. එහව නැතව මේ උත්සාාසනයකඉඳගන්න, ඇඳක හිද ගන්නන්නේ පා කියල කියලන ඒ ප්‍රක්ඥාවෙන් කල්පන්නනා කළලා බලන්නවා. ඒ සීලාබත පරාමස් හරිද ඊළඟට බුදු හාමුදුරුවෝ දේශනා කරලා තියෙනවා දැන් සේල් ගන්නකොට කියනෝ විකාල බෝජනාවර මනී සික්කාාපදන් සමාධයාමි කියල දැගෝක ලංකාවට කියන දොල්හන් පස්සේ ලළ දන්න්ඩි පා කියලනනි දි කොහෙයි දොතන ලාවක් කියලාතියන්නේ විකාල බෝජනා කියන්නේ කාලතියන්නේ කෙලෙස් වලට තමං වල දෙන්න වෙලාවට හිතේ කෙලෙස්තිියන් වලඳන්නපා කෙළමි කීලතින් එහෙම නැතු දුලහට වලඳන්න ඒ කොළහට වලඳන්න එකට වලදන්නයි එහෙම කතාවක් මෙතර නෑ. ඇති මේ ප්‍රඥාව මිනිසු කල්පන කල් බලන්ඩෝනේ කල්පන කල බලම මේ වැරදි හගගන්නඕන එහමනැත්තං කවදාවත් ධර්මය අවබෝධ වෙන්නේ නෑ සෝතාපන්නවෙන්න බෑ මිනිස්සුන්ට. හරි මේ බුද්ධ ධර්මය කියන එක ප්‍රඥාවෙන් තේරුන්ගන්න ඕන දෙයක්. දහමුදුරු කිවන්නේ මගේ ධර්මය ප්‍රක්ඥචාවන්තයට පමණයි මෝඩයන්ටනමේ අපේ රටේ ක්කෝම විකෘති කරගෙන ඔකෝ නිර්මණ ධර්මය විකෘති කරගෙන වැරදි දේවල් හදාගෙනම සීලබ්බ පරාමාස කරගහගෙන ඉන්නවා දෙ කවදාවත් සෝතතා ප වනි බැරි එකයි කරන දෙ පින් කියලා කරන්නේ බොහෝ වෙලාවට පව් මං ඉදිරිට පැහැදිලි කරන්න හරිද තරම් මගින් ප්‍ර්ටහන්න ං එවට පිළිතුරු දෙන්නවා එතකොට දැං සෝතාපන්න වෙච්ච පුද්ගලයා සක්හා දිික්ටේ නැති කරගන්න සීලබ්බත පරාමාසනැති කරන විචිකිච්චාව නැතිරන්නවා ඒ සංයෝජනතුන සද්ධහටම ප්‍රහාණය කරන්නඔහු එතකොටට දේශනා කල්ල තියෙනවා මේ මේ සෝතාපන්න වෙච්ච පුද්ගලයටට තියන ප්‍රධානම ප්‍රතිලාබේතම්මයි හෝ කවදාවත් සතරාපායට අන්න නෑ කියලා. කොතන දෙක දේශනා කරලා තියෙන්නේ සූත්‍ර ගණනාවක තියනෝ අපි නිතර දේශනා කන සූත්‍ර තමයි රතන සූත්‍රී ලංකාව කවුරුත් ගන්න ප්‍රතන සූත්‍රයේ බුදුරජාණන් වහස දේශනා කරලා තියෙනවා සහාවස් දස්සන සම්පදාය තයස්සුදම්මා ජහිදා භවන්ති සක්කායදික්ටී විචිකිච්චිකංච සීලබ්බතංවා පියාච්චිකංචි එතකොට මේ ධර්මය ශ්‍රවනය කල්ලා ධර්මය දැකප පුද්ගලයා කියන්නේ සෝතතා පන්න පුද්ගලයා දම්මෝ සම්දිිට්ටිකෝ කියලේ පුද්ගලයටට කියනෝ. ඒ පුද්ගමන් තව ඉදිරියට විස්තර කරන්නම් මොකක්ද දෙ කියන්න කියලා ඒ පුද්ගලයා බදුහාමුදුරෝ කියයනෝසාහවස්ස දස්සන සම්පදාය තය සු දම්මා ජහිදාභවන්තිී. සක්කායේදිට්ටි විචිකිච්චිකංච සීලබ්බතං වාපියා ච්චිකින්චි. එතොඒ පුද්ගලයා සක්කායේ දිට්ටිය විචිකිච්චාව සීලබ්බත පරාමාස කියන සංයෝජනතුන සදහටම ප්‍රහාණය කල තියෙනෝ නැවත ඇතිවෙන්නේ නැතිවිදියට. චත්තුූ අපපායේ හිචවිප්පමුත්තෝ චතුව අපපාය ැන සතරපාය ඒ පුද්ගලයක් කවද්දාවත් නැවත සතරාපායට යන්න නෑ කියලා බුදුහාමුදුරෝ ගැරටේ එකක් දීල තියෙනවා. ඒක තමයි ප්‍රධානම මේ ප්‍රතිලාභේ තියෙන්න සෝතාපන්න වෙච්ච පුද්ගලයාට ඒකයි සෝතාපන්නවීම ඉතාම 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 වැදගත් කියලා බුදුහාමුදුරුවෝ දේශනා කළේ එක ෝතතාපන්න්න වනේ නැත මකද වෙන්න මරණින් පස්්‍ය මනෂ්‍යයකුට ඒක බදු හාමුදුරුව පැහදිලියෝ දේශනනා කළතිීනව චුත සූත්‍රයේ චුත සූත්‍රය ග නොබුලන් හල ති නව ුත සූත්‍රයේ දේශනා කරන්න ඉස්සෙල්ලා බුදු හාමුදුරුව මහපොළලුවවෙෙන් පස්ටිකක් ගන්නවා අපට අරගෙන මේ බනාහන පිරිසටවෙේක පෙන්න්නලා හනෝ මේ මහපොලය තියෙන පස්ස මගේ අතේ තියෙන පස් ප්‍රමාණේද වැඩි කියලා එතකොට මේ ශ්‍රාවකයකයන ස්වාමීනිි මහපොල්ල මේ ඔබ වහන්සේගේ අතේතියෙන ඉතාම ස්වල්පයයි මහපොලොයතියන විශාල ප්‍රමාණය එතකොට බුදුහාමුදුරුව කියනවා එහෙම නං මේක තේරුන්ගන්්ඩ මැරෙනකොටට මනුස්්‍යයන්ගෙන් සෝතා පන්න වෙලා සතරාපායෙන් මිදෙන්නේ මේ මගේ අතේතියෙන පස් ප්‍රමාණයට තරම් පිරිසක් පමණයි අනික් සියලු දෙනාම යන්නේ සතරපායට ඇකලා බුදු හාමුදුරු දේශනා කල්ල තියෙනවා. මේක හොන්ඳින් අහගන්න හොඳින් තේරුම්ගන්න. මේක තේරුම් ගත්ති නැත්තං ඔබටත් යනවෙනි සතරපායට තමයි. අමනාපවෙන්න පාමාත්‍යයක මං කාටත් ඔලුවට වදින්න කියන්නේ මේක තේරුම් ගණ්ඩෝන මේක තේරුම් ත්ති නැත්තං අමාර්ර ඇටිනවා. හරි බුදුහාමුදුරුන්ගේ නිර්මල ධර්මය ශ්‍රවණය කල්ලා උන්වහසිකිපු මාර්ගයේ වඩලා සෝතාපන්න වෙලා සම්මාධීටියට ආේ නැත්නන් තමන්ඉ නිමිත්‍යා දෘෂ්ටියේ තමන්ට අනිවාරෙන්ම සතරප්පාය තමයි ලැබෙන්නේ. එතකොට දැංබුදු හාමුදුරුව දේශනා කරනො චුතසූත්‍රයේ විස්තර ඇතුව දේශනා කරනෝ මනුශ්‍ය්‍රයෙක් මැරුනට පස්සේ ඒ මනසියා කොහාට දෙයන්නේ එකට හේතුමනවාද. මැරෙනකොට ඒ පුද්ගලයා අරහත්ඵලේපූර්ණ කරං හිටියනම් ඒ පුද්ගලයන්නේ නිර්වාණයට. හොඳම තැන නිර්වාණය කියන්නේ දුකොක් නැති මරණයක් නැති සදාකාලික සැපතක්තියෙන තැනක්. නිර්වානි දැ ලංකාව නිර්වාණය විස්තර කරන්නක හොමද නැති වෙලායනවා. දි නැති වෙන්න නුස ඔච්චර මහන්සිවෙන් ඩ ඩ නෑනනි සිද්ධ අතකමාරය මේ තියෙන ේවල් සියල්ලම දාලා ඇවිල්ල කැලේ දුෂකර ක්‍රියා කල්ලා අවුරුදු හයක් නැතිවෙන්ඩ කටයුතු කළේ නෑ ඔන්න වහන්සේ කටයුතු කළේ මේ සස්සර දුකෙන් මිදෙන්ඩත් දුකන්දරාවත්තියන තලතිස්සකෙන් මිදිලා ඊට එහා තියෙන නිර්වාණය කියන වටිනාම තැනට යන්ඩ මරණයක් නැති ජාති ජරා මරණ සෝක පරිදේව දුක්ක දෝමනස් උපායාස කියේෙනක සිදයක් නැති ඒ නිර්වාණය කියන වැදගත්තැනට යන්නයි සම්මා සම්බුදුරේ උත්සාහ කරන්නේ. උත්සාහ කරන්නේ එතට අන් එතැට තම සම්මා සම්බුදුරයක කියන්නේ වගේම සම්මා සම්බුදුුවරන් පක්ෂයක බුදුවරන් සහරහත් බුදුවරු බුද්ධවර්ග තුනක්කිඉන්නවා ඒ තුන් දෙනම යන්නේ නිර්වාණය කියෙන උතුන් තැනට ජන් සම්මා සම්බුද්ධ කියයන්නේ මංගේ පැහදිි කරන්න දිරියට බදුවරතුන් දෙ නම් අපි බලමුදැන් මෙතන මංසාකච්ඡා කරපු කරුණ යම් කිසි කෙනෙක් මැරු නම ඒ පුද්ගල අරහත් පලයපූර්ණ කරන්න හිටියනම් ඔහු යන්නන්නේ හොඳම තැනට නිර්වාණයට එතකොට ඒ පුද්ගලය අනාගාමී වෙලා හිටියෙනම් ඒක යන්නේ තුන්වෙනි මාර්ගඵලය කර්ණ කරං හිටෙනං ඔහු යන්නේ ෝ विක් දු दे था ke वि keයි යික वि विයි යි යි බ්‍රක්්මලෝක විශසක් තියනෙනවා බ්‍රක්්මලෝක විශසයෙන් හතරක් හොඳයි බ්‍රක්්මලෝක දාසය නරකයි ඒවට කියන්නේ අසං්‍ය තල කියලා එතකොට මැරෙන මුොහොතේ යම් කිසි කෙනෙක් අනාගාමි පලේපූර්ණ කරංහිටේ නම් ඔහු යන්නේ හොඳ බ්‍රක්්මලෝකකට ඒ යන්නේ සුද්ධාවාසයකට එතන එ එතන මේ දුක්කක් නෑ එතන ඉඳලා ඒ පුද්ගලයා ශරීරයක් නෑ මනස විත්තරයිතියෙන්නේ තමන්ගේ භාවනාව පූර්ණ කරගෙන නිර්වාණයටටම යනෝ තමන්ගේ මාර්ගය පපුර්ණ කරගන්නවා ආපහු එන්නේ නෑ මනුස්සලෝකෙට ඒක කියන්නේ අන් ආගාමි අනාගාමියය නැවත මනුස්සලෝකට එන්නේ නෑ. එදවට කෞු මේ නරග බ්‍රහ්ම ලෝකවලට යන්නේ. නරග බ්‍රහ්මලෝකොල්ට යන්නන්නේ මේ වැරදි භාවනා ක්‍රම කරලා තමන්ගේ මනස එක ඒක මට්ටමට හදාගන්නයි. දෙල් ලංකායතියනවා භාවන මධ්‍යස්ථාන කෝටයක් හරිද ඕවයි කරන්න මනවද ඔක්කුගේම කරන්නේ වැරදි භාවනා ක්‍රම කරන්නේ එක තැනකවත් සෝතා පන්න වෙන්න මාර්ගය හරියට කියල දෙන්නේ නෑ ම නන්දන්න තැනක් නෑද ඔගුලන් දන්න ඇති සහරවිට එන්න දන්න කේෙම කියන තුොඳ නෑ මන් දන්න තැන දෙකතු නක් තියෙනවා ඒ ඇරු නම අනිික්සිියල්ලෙම කරන්නේ මේ මිනිස්සුන් නොමගයාවන එකයි ඒ ගුරුවරු දන්නෙත් නෑ කරනයි දන්නෙත්නෑ වැරදි භාවනා ක්‍රම ඉගනගෙන ඔය අසං්‍ය තලවලට යන ඒකයි බුදුහාමුදුරු දේශනනා කරේ බ්‍රහ්ම ජාල සූත්‍රයේ මේ බ්‍රක්්ම ජාලයට නම් අහුවෙන්ඩ එපා කියලා හරිද දැන්න ඔය හින්දුවාගම කට්ටියේ සියලු දෙනාම යන්න අසං්‍ය තලවලට දැන් ආලාරකාලාම උද්ධකාරාම අසිද තවස ඒගොල්ලන් කොහොයිදගේ අසිද තවස මතකයිනි සිද්ධාත්ත කොමාරය බලන්න ැවිල්ල සෙල්ලා හිනාාවනනා පස්සේ ඇඩුව අන්ඩ පුවම සුද්ද දුන් රජරහව ඇඒ අන්ඩුව කියලා මේ මේ උත්තම යන් වහසේ බුදුුවෙනකොට මම බණහන්න බැරිතැනක කිවයින්නේ. හරිදය දැනගෙන් හිටේ යන තැන නමුත් හරිතැනට යන ක්‍රමේ ගොලන් දැඟගෙන හිටියේනෑ. ආලාරකාලා මුද්ධ කාරාම කොදදනේ අසං්‍ය තලවරට ගිය ඒගොලන් වැරදි භාවනා ක්‍රම කල්ල තිබ්බේ ද අප බදදුරජ පෝත් බෝදධත්වන් වහස බුද්ධත්වවෙේලා බල ඒ බන කියන්න මේ ගොල්ලන් කොහේ දාලාර කාලා මුද්ධකාරාම දෙන්නම ඉන්න අසං්‍යතල වල එගොලන්ට බනහන්ඩ බෑ ඒගොලන් ඇස්කන්් ධර්මයක් නෑ තැන්වොල කොහොමත් බනහන්න ඇස කණ නාසේ දිවශරීරය මර්සනයහ ගල් රූපවාගේ ඉන්න ඉන්දල ඒ අස්‍යතලවල ඉන්න බ්‍රක්්ම ලෝක දාසයම නරකයි කෙලබ දුහාමුදුරෝ කිව්වේ එගොලා දීර්ග කාලයක් ඒ තැන්වල හිරවෙලා ඉන්නො තමන්ගේ පිින්ටික ඉවරවෙන කදගේ තැංවොල දුකාඩුයි දුක ඉතාමා අඩුයි ඒක නිසාත් මේ පින්ටි ගවරණ කලේ තැන්ගවල ඉන්නවා දීර්ග කාලයක් ඉඳල පින්ටි වරුණනපුම පෞවිතර ීතුරුවන්නේ පෞ්ගෙවන්න ආපහෝ වැකි නොස තරාපායට සතරපායට ගියොත්තන් ඉති මං කියන්නන් ඊලාඟට කොහොමද ගොඩේන්න පුළුවන් කියලා බදුහාමුදුරුුවෝ සතරාපායට ගියොත් ආපහෝ මනුෂ්‍ය ජීතයක් ලබාගැන්නක කණ කැස් බෑවා වියසිදුරුවෙන් හසු බලනවාගේ කියලා ද ටිස්ටික්ස් කරපු ඉන්නව නම් මෙතන මේ මේ සිංහල වචන මහිතන සංඛ්‍ය ටිස්ට සිංහල වචන මටත් මතකන මැට්ස් කරපුය ඉන්න නම් දන්නෝ ඕකේ ප්‍රබබිලටයකව කව් කරොත් සතරපායටය යන කෙනෙක් කල්ප පෝටියකටත් අපෝ සතරපාහිෙන් විදේ නිනේ ඒකට හේතු සතර අපපායක න තිරිසන් ලෝකය බූත ලෝකය ප්‍රේත ලෝකය නිරය ඒවයි ධර්මයක් නෑ ඒවට යනායට දියුණු මනසක් නෑ ඒගොල්ලන්ට පිනක් සහකු සැලයක් කරගන්න බෑ මුළු දවසේම පවසසාහ කුස්සල් කරගෙන මැරි මැරී එතන මයුප දික්න්නේ. කොහොම දෙගොල්ලන් ගොඩ්ඩ ඉන්නේ. ඇ ඒක දිර්දීර්ග වශය බුදු හාමුදුරු දේශනා කරලා තියනවා. හරිදි සතරපාට්නං යන් දෙපා කියල තුරු අස්‍ය තලවයට යන සරල්ු දෙනාපහො වැටින සතරාපායට. ඉළඟට දිවිය ලෝක හයක් තියෙනවා. දිවිය ලෝක හයින් දෙකක් හොඳයි හතරක් නරකයි. ොඳද විව ලෝක දෙකට යන්න කවද ද බනාහල නිවැරදි ධර්මයයාහල නිවැරදි මාර්ගය වඩලා සෝතා පන්න ච්චාය සහස කුද්දාගාමි වෙච්චායි ඒගොල්ලං යන්න දිවියලෝක දෙකොහොඳයි ඒවට කියන සම්මාදිිට්ටික දිවි ලෝක කියලා දපි පින්දේෙනකොට ලංකාය කියනනේ සම්මාධිට්ටික දෙවරුන්ට පින්දේෙන්ට කියලා හරිද ඒ සම්මාධට්ටික දෙවරුන් වෙලා එතන ඒ තැන් හොඳයි ඒවයි සැප සම්පත් මු කල්ලිකා යෝගයත් නෑ අත්ත කිලිමතන යෝගයක්ත් නෑ අවශ්‍යදේසිඇල්ලම තියනෝ මජිමා පටිපදා තියෙනවා ඇතන. ධර්මය තියෙනෝ උවහන්සෙල්ල එතන සැප සම්පත්විඳන ගමන් අවශ්‍ය සැප සම්පත්තියනෝ ඒසැප සපත්ඳ කාමසු කල්ලිකානු යෝගන අත්ත කිිමතානු යෝගන ධර්මය තවවත් ප්‍රගුණ කල්ල අනාගාමීල අරහත් පරපූර්ණ කර නිර්වාණටයන. සමහර සෝතාපන්න දෙවර ඔයක් අධිස්්ඨානයනුව නැවතත් මනුශ්‍යිලෝකෙටඇවිල්ල යම් කිසි සේවයක් කල්ලා පහු යනවා ඒගොලන්ටකිනව ජාත සෝතාපන්න කට්ටිය කියලා. එදන කෞද නරකදිවියලෝක හතරට යන්නේ නරකදිවේලෝක හතරට යන්නේ මේ නොයකුත් පිංකරමින් සැප සම්පත් ඉල්ලනාය. අපේ බුද්ාගමේ විතරක්න මේ හින්දුවාගමේ ක්‍රිස්තියාානයාගමේ මුස්ලිම් මාගමේ සියලු මාගම්වල මොනවාද කරන්න පින්කර කර සැ්ප සම්පත් ඉල්ලනනිකන කරන්න. හරිද මටක්්‍යවල් දොරවල්ල බේවා යානවාහන ලබේවා පිරිස්ත ලැබේ ඕන ඉල්ලන්න ඒව ලබි නොයගුලලාට. අ නරකදිවිය ලොක හතර ඇවිල්ලා නයිට් ලබස් වගේ. ඒවායි තියෙන්නේ අණ්ඩ බොන්්ඩ විනෝදවඩ සියලු සැප සම්පත්තියනවා කාමසු කල්ලි කානු යෝගයේ තියෙන්නේ නමුත් ධර්මයක් නෑ කාමසුකල්ලිකු අපානු යෝගයේ ඒගොලඟිල්ල සැපවිදි නෝ පිින්ටිගේ වරයනකාත්. පිින්ටික රනාාට පශේමොනවා අද තියෙන්නේ ඉතුරුවවෙන්නේ පවවිතරයි නැවත වැට නො සතරාපායට හරි සතරාපායට ඉන්ඩයිරෙක්් රුට් එකත් තමයි ඔය නරකදිවිය ලෝක සහ නරග බ්‍රහ්ම ලෝක ඒවටගේ හිල්ල වැඩක් නෑ අමාරුවී වැටිනවා ඒකයි බුදු හාමුදුරුව කිවේ කෝමහරි මේ ජීවිතේ දදිී ෝතාපන්න වෙන්න සෝතාපන්න වෙච්ච පුද්ගලයා සතරපායමි දෙනව කවදාවත් සතරපායට යන්නේ නෑ ඒකට හේතුව සෝතාපන්න වෙච්ච පුද්ගලයාට හැකියාවතරෝ තමන්ගේ සිතුවිලි පාලනය කරගන්න එතකොට මැරෙන මොහොත්තේ ඔහුගේ හිතට රාග දේශමොහෝ සිතුවෙලි එන්න දෙන්නේ නෑ ඔහු හ පවත්වාගෙන යන්නේ මෛත්‍රී කරුණා මුදිතා උපේක්කා සිතුවිලි සිතුවිල්ා කරන ක්‍රමය හහිඉගෙනගෙන තියෙනවා. එතකොට මෛත්‍රී කරුණා මුදිිතා උපේක්කා සිතුවිලි හිතට එනකොට හ කවදාවත් සතරපායට වැටෙන්න්නේ නෑ. අනිත් එකතමයි සතරපායට වැටෙන්න තියෙන පව් ඔහු කරන්නෙත්නෑ ඔගේ අතින් පොඩිපොඩි පෞසිද්ධ වේෙන ඔහු අරාත් පාලේපූර්ණ කළ නැති නිසා ඒ පවවලිං සමවාරගෙන පින්දීල මෛත්‍රී කල්ල මිදී නිදහස්යන්නේ ගොලන් දන්නවා. දැන් අපි මේ ධර්ම දේශනා පටගන්න ස්සෙල්ල මොකදකරේ අපි ත්‍රීවිධරත්තනය නමස්කාර කළ ත්‍රීවිදරත්ය සමාවගත්ත අපෙන් වෙච්ච පවවලට ඊළඟට අපි ත්‍රීදරත්නය ආශීල්වාදය ලබාගත්ත ඊළඟට අපි මේ ලෝක තල තිස්සකේ මඉන්න සියලුම සත්වයන්ගෙන් අපෙන් වෙච්ච වැරදිවට අපි සමාවගත්ත ඕවන්ට පින්දන ඕන්ට මෛත්‍රී කරා එතකොට ඒ පෞව්ටිකටික දුරු වෙලා යනෝ. ඒක ක්‍රමේ තමයි බුදු හාමුදුර අංගුලි මාලට කියල දුන්නේ. අංගොලිමාල කියන පුද්ගලයා මිනිී දාකට වැඩි මරල බුද්දු හාමුදුරෝ ගිහිල්ල හුව බේරගෙනවෙල්ල මහන කල්ල මාස තුනක් ඇතුලත. අංගලි මාල අංගොලිමාල මහරහතැන් වහන්සේ වුණ. කොහොමද කළේ. ඒ ක්‍රමේ තමයි බුදු හාමුදුරුව අංගොලිමමාහට කියල දුන්නා තමන්ගේ පෞසාහආකුසල් දුරු කරගන්න ක්‍රමේ. ලංකාව කියල දෙන්නන්නේ නෑ ඕ කියන්න ගියොත් මේ බැනුම් හන්ඩ වන ගුටික්ඩුවේෙනවා ධර්මය විකෘති කරනවා කියල. නමුත් නිර්මල් ධර්මය මේ ත්‍රපිටට කේ තියෙනවා මිනිස්සුව කියවන්නේ නෑ. මිනිස්සයන්න පව සමා කරන්න පුළුවන් ක්‍රස්තියානයාගභේ විතරයි. දෙෙහමන කොහොමද අංගොලිමාල් රහත්තුනේ ති මේ බුදුහාමුදුරුව පැදිලි දේශනා කරපු දේවල් මිනිසුන්ට අපේ රටේ මේවා කියල දෙන්න නෑ මනිසුන්ට මේවා ගැන අබෝධයක් නෑ. හරි? ඉතිං ඒක නිසා සෝතාපන්න වෙන්න සෝතාපන්න වෙච්ච පුත්ගලයක් කවදාසතරාපායට යන්නේ නෑ සෝතාපන්න වෙන්න කළයුතු දේ බුදු හාමුදුරුව පැහැදිලිව පිරිසිද්දුව නිවැරැදදිව මේ ධම්ම චක්කපවාත්තන සූත්‍රයේ දේශනා කරලා තියෙනවා කිසි කෙනෙක් ඒ මාර්ගයේ දන්නෙත් නෑ අවබෝධ කරගෙනත් නෑඒ පිළිපදින්නෙත් නෑ ලංකාවේ ඕකයි ප්‍රශ්නය වෙලා තියෙන. ඉතින් ඔගුලන්ටමන් මේ දේශනා මාලාාවේත් මාර්ගය පැහැදිලිව සිදුව නිවැරදිව කියල දෙනෝ කියලදීල අවසාන දේශනාව ම ඔගලට පැහැදිලි කරනවා මාර්ගය වඩනැහැටි. එතකොට මේ දේශනාවල් ටි හරියට අහං ඉදල ඒ විදියට මාර්ගයේ වැඩුවොත් ඕගොලන්ට ඉතාහම සුළු කාලයකින් සෝතා පන්නවෙන්න පුළුවන්. බුදුහාමුදුරුව දේශනා කල්ල තියෙනෝ මේ මාර්ගය හරියට වැඩුවොත්. ඕනෑම කෙනෙකුට සෝතා පන්න වෙන්න පුළුවන්. බණහන පුද්ගලයන් බුදු හාමුදුරුව කොටස් හතරකට බේදවා උත්කටිතන්න විපටිතන්න නේය පද පරම කියලා උත්කටිතන්න කියන්නේ නුවන සහ ප්‍රඥාව වැඩිමාය ඒගොලගිනි සීයට එකක් විතර. ඒගොල්ලං බන අහලා දවස් හටක් ඇතුළත සෝතා පන්න වෙනවා සීයට එකක් ඒ කාල හිටියේ දැන්කාලෙ මංහිතන්නේ ලක්ෂකට එකක් එමනත්තන් කෝටියකට එකක් බම දන්න හරියට ගානන් ස්ටස්ික් ඒ කාලෙ සියයට එකක් ඉඳල තියෙනවා උත්කඩි තන්නාය ඒළඟට විපටි තන්නාය සහ නේය එක නි සන් දෙවනි කාණ්ඩය තුංවනි කාණ්ඩයි තමයි සියයට අනුවකට වැඩිය ඉන්නේ හැරිදි ඒ කාලෙත් දැන් අන්තිම කට්ටට වැටනේ අන්තිමක බුදු හාමුදුකේ පද පරම කියලේ කාලෙ පද පරමිදල තිනෙන සියයට එකයි තු පදපරමයට අවුරදු හතක් ඇතු ලැත සෝතාපන්න වෙන්න පුළුවන් කියලා තියෙනෝ ක පද පරමයටත් පුලිෝනි සොතාපන්නවෙන් අවුරුදු හතක් ඇතුළද ඊට අමතරව දැන් දෙවනි කා්ඩයට වැටෙනෝ ඇතකොට සයට සියයට දෙකක්ගේ පොොම සයට අනුවටක් සයටහතුලිස් නමෑ හතුලිස් නමෑයි වගේ වැටෙන්නේ දෙවනි කාණ්ඩයට ඇතුන් වනි කාණ්ඩයට එතට දෙවැනි ගරුප්ප එකේ කට්ටියයට බුදු හාමුදුරුවෝ කියලා තියෙනෝ සති හතක් ඇතුළත මේ බනහල මාර්ගෙ වැඩුත් සෝතා පන්න වෙන්න පුළුවන් කියලා උංනි අට කිලතිවෙන මාස හතක් ඇතුළෙද. එතකොට ඔය සියලු දෙනාටම උපරිම වශයෙන් යන්න මාස හතයි. හරියට මේ මාර්ගය වැඩුවත් වර්ස්කේස් සිනරරිියෝ ඔය කිසි කෙනෙක් පද පරමනෑ පද පරම අයට මේ බනහන්න ලේශයෙන් ලැබෙන්නේි නෑ සෝතතාපන පුද්ලේ ගොලට ලැබනි නෑ කල්්‍යයාන මිස්ත්‍රේක් ලබෙෙන්න්නේිනෑ බොහම මාරුවෙන් තමයි ඒගොලන්ට මාර්ගය පුරන්න වෙන්නේ ඔගුලන්ට එහම ප්‍රශ්නයක් නෑ ඔගුලං සමහරය කටිතන්න වෙන්න පුළුවන් සහරයි විපටි තන්නවෙන්න පුළන් සහරයි නේය වෙන්න පුළුව නේයවුනත් උපරිම මාස හතයි බුදු හාමුදුුරද දෙ ගැලන්ටයකදීල්ල තිෙන ගොන ස්ෝතා පන්න වෙන්න පුළුවන් කළයුත්ත එක දෙයායි නිර්මල ධර්මය හරියට ගැනගන හරියටඒ මාර්ගේ පපුහුණු කරන්න එකම ගොලට කියල දෙන්න ගොලන්කරොත් ඔය සේලෝදනාටම සෝතා පන්න වෙන්න පුළුවන් සතිහතක් ඇතුළද එතකොට සෝතා පන්න වනේ නැත්තම් මොකද වෙන්නේ තාය තමයි සෝතාාපන්න මාර්ගේ ඉන්න පිරිසක්කින්න්න. මැරෙන මොහොතේ සෝතපන්න මාර්ගයේ ඉන්න සෝතතා පන්න වෙල්ලා නෑ ඒ ගොල්ලන්ට බාගයක් අයට මැරෙන මොත්ේ ්‍රාගදේශ මහ සිතුවලේ න අඇතකොටඒ ගොල්ලත් යන සතරා මු වැඩි පිරිස්තකටට මැරෙන මොහොතේ රාගදේශ මහ සිතුවිලි එන්නේ නෑ ඒ නිසායි ගොලන්ට නැවත මනුෂ්සාාත්මයක් ලැබෙනවා. ඇති ඔගං ැ අඩුමගානයේ මේ බණටික අහගෙන ගියොත්ව ගුලන් සෝතාපන්න මාර්ගටයනවා ඔගුලන්ඩ සතරාපායෙන් බේරෙන්න්න විශාල චාන්සකක් තියෙනවා. එගනිසා මේ බණටික හොඳට අහන්න අහල සෝතාපන්නඋවෙන්න උත්සාහ කරන්න ඔය සියලු දෙනාටම සෝතා පන්න වෙල්ලා සතරාපායෙන් විිඳන්න පුළුවන්. දැන් මම මෙතනින් ධර්ම දේශනාව නවත්තනොවාදට දැ මම මහිතන්නේ ධර්ම දේශනා කළ තියනවා පැක හමාරකට කිට්ටු වෙන්න ලබන සතියේ මම දේශනා කරනෝ ධම්ම චක්කපවාර්තින සූත්‍රටනුව සෝතා පන්න වෙන්නේ කොහොමද කියලා විස්තරඇතුව පැහැදිලිව පිරිසිදුව නිවැරදිව කියල දෙනවා දඇද මම කියලදුන්නේ සෝතා පන්න වෙනවා කියන්න මොකක්ද සෝතාපන්න වීමෙන්ත එයන ප්‍රධාන ප්‍රතිලාභි මොකක්ද සතරපායෙන්මි දෙනෝ ඒක තමයි කාටත් අවශ්‍ය සෝතාපන්න වුණේ නැත්තං සතරාපායට යන්න වෙනවා ඒකයි එක නිසා කොහොම හරි සෝතාපන්න වෙන්න තමන් අධිෂ්ඨානයක් කරන මංඟනිවාර්යෙන්ම සෝතාපන්න වෙනවා මා සහතක් ඇතුළත කියලා. ඔගලන්ට පුළුවනි ඔගලන්න මමුදව කරන්නම් කල්්‍යානමි ත්‍රයෙක් වශයෙන් මාර්්‍යක මේ බණටි කහලා මට සත පහක්වත් ගිවන් ඩෝනි නෑ මමුදගලාය කරන්න නෑ මගේ සියලුම සේවාව නොමිලේ ඔගලන්ට මේ බණටිකහන්න බණටිකහල මාර්ගය පූර්ණ කරන්න අනිවාරෙන්ම මා සහතක් ඇතුළට සෝතාප පන්නවවෙන්න පුළුව. Enam Mameternin Dharma desi raududiärer. nau atten noa.